சீமாவின் இஹா தேசபாலன். ஐபவன் சுப சந்தியாவாக். லாங்கிய தேசபாலனி சீமாவின் இஹா சிது கரண சாகச்சாவ சலகுண தேசபாலன சங்கவாதி. அத சலகுண தேசபாலன சங்கவாதி திஹா ஒப போ உணந்துவேன் எகாகனிட்ட பவ அபதன்னோ. இத் சுபுருது தேச மகே சகீ நிதனா ஹதுனாகத்த யுதுய் அத பெமினி அய ஹதுனாகன்னிட்ட பிரதம அபி முலின் மஹதுனாகலிம ரங்கன தேசி ரங்கன சுப சந்தியாவாக். சுப சந்தியாவாக் சுதேவ். மஞ்சுல வஸ்நாயகத் சுதானமே. மஞ்சுல சுப சந்தியாவாக். சுப சந்தியாவாக் அப்ப திதனா சமக அது சலகுணட்ட சகபாகி வண்ணே கவுருந்த அப்ப தெதனகுட்ட ஆராதனா கண பலமு ஹந்துனாகலிம. දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටෙලෝ සංවිධානයේ සභාපති එම්.කේ. සිවාජිලිංග මහතා මන්ත්‍රීතුමනි ආයුබෝවන්. ආයුබෝවන්. සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. මීළඟ චරිතය වර්තමාන ලංකාව තුළ ටිකක් කතාබහට ලක් වෙනවා. ඔහු කවුද? සමාජ සාධාරණත්වය සඳහා තරුණ ව්‍යාපාරයේ කැඳවුම් කරු අරුලානන්දම් අරුන් හෙවත් අරුන් සිද්ධාර්ථ මෛත්‍රීය. අරුන් අයිබෝවන්. අයිබෝ. ඔබ බලයි මේ දෙන්නෙක් ගෙනල්ලා තියන්නේ කියලා. ඔබට දැනේ ඇයි අපි දෙදෙනෙක් කැඳෙව්වේ කියලා. අපි කතා කරමු. මගේ පළවෙනි ප්‍රශ්නය සිවාජිලිංග මන්ත්‍රීතුමාට. මන්ත්‍රීතුමනි ආවා කියලා කල්ලියක් උතුරේ ඉන්නවද? උතුරු කියලා කියන්න බෑ. මේ යාපනේ ඩිස්ත්‍රික් එක පොට පොට තිබුණා, දැන් නැති වුණා කියලා පොලිස් නියෝජිත පොලිස්පතිතුමා කියලා තියන්නේ. දැන් 95% වැඩිය ඉවර කරයි කියලා. එතකොට අරුන් ඔයා ඒ ආවකල්ලියේ කවුද? මොහමද? එහෙම කල්ලියක්ම නෑ කියලා කියන මාව ආනම ආවකල්ලියේ කවුද කියලා. මෙතුමා කියනවා එහෙම කල්ලියක් හිටියා කියලා. හිටියා කියලාද කිව්වේ? මෙතුමා කියනවා එහෙම කල්ලියක් හිටියා. ඊට පස්සේ පොලිසිය ටික ටික ඇල්ලුවා. දැන් එයා නෑ කියලා තමයි මෙතුමා කියන්නේ. දැන් මම ළඟ ඉන්නකොට කිව්වේ පොලිසිය පැවසුවා කියලා. නියෝජ්‍ය කවුද? නියෝජ්‍ය පොලිස්පද කවුද? පැවසුවා කියලා නේ කිව්වේ. එහෙම නේ කිව්වේ. You got dance. ඒ කියන්නේ අරුන්ට අනුව ආවා කියලා කල්ලියක් කියපනේ හිටියේ නෑ. නෑ, මෙයා දැන් කියන්නේ ආවා කල්ලිය දැන් නෑ. මම ඔබෙන් අහන්නේ. මම ඔබෙන් අහන්නේ. රයිට්. ඔබට අනුව ඔව් ආවා කියලා කල්ලියක් කියපනේ හිටියේ නෑ. නෑ. සිවජිලංග මන්ත්‍රීතුමා. නෑ, මට කියන්න ඉස්සර මට එකක් කියන්න ඕනේ. දේශපාලන සංවාදයට කතා කරලා දේශපාලන නියෝජිත මම දෙපාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දෙපාර පාර්ලිමේන්තු එකේ ඉඳලා තියෙනවා. උතුරු පළාත් සභාවේ අවුරුදු පහක් ඉඳලා තියෙනවා. කොටි සංවිධාන තරඟ කරන්න එපා කියලා අපි තරඟ කරලා වැළලුතර නගරාධිපති දොරේ මම ඉඳලා තියෙනවා. ඒ වගේ එක්කෙනෙක් ඒක එක්කෙනෙක් පෞද්ගලික එක්කෙනෙක් තියාගෙන මේ සංවාද කරන එක හරි නැහැ කියලා තමයි මගේ කියන්නේ. ඒක මේක උපදෙස්තුමාගේ ආරාධනා පිළි අරගෙන තමයි මම ඇවිල්ලා තියෙන්නේ. ඒක මේක තමයි කියන්න ඕනේ. නැත්තම් අපි මූණ දෙන්න බය වෙනවා කියලා. ඕන ප්‍රශ්නෙට අපි මට උත්තර දෙන්න පුළුවන්. තව එකක් මට දැන් රට තියෙන මේක අලුත් ව්‍යවස්ථාව අරවයි මේවයි සම්බන්ධව අපි මගේ අපේ පක්ෂේ දෙමළ ජාතික සන්ධානය ඇතුලේ මොකද එනවා කියලා දැන් මන්ත්‍රීතුමා අර සුබන්දරන් මාතයා කියපු විතරයි දෙමළ ජාතික සන්ධානය අදහස් නේ. මන්ත්‍රීතුමා අපි සාකච්ඡාව තමයි පටන් ගත්තා විතරයි. හරි, ඒකයි. ඒක නිසා අපිත් කතා කරන්න ගොඩක් වෙලා තියෙනවා. ප්‍රශ්න ගොඩක් තියෙනවා කතා කරන්න. එන්න ඉස්සර ඔබතුමා කාලයක් දෙමළ ජනතාව වෙනුවෙන් කටයුතු කරා කියන කාරණේ තමයි ඔබතුමා කියන්නේ. ඔව්, ඒක වැඩි අවස්ථාවක් දෙන්න ඕනේ කියලා තමයි මම කියන්නේ. මෙතුමා ආරම්භයක් අරගෙන තියෙනවා. කාලයක් හිටපු එක සහ ආරම්භය මේ දෙකම එකතු කරන්නයි අපි මේ බලන්නේ. මොකද්ද මේ කතාව කියලා අපි මේ සාකච්ඡාව කරන්න උත්සාහ කරන්නේ. හරි හරි. ඕකේ. ඒ තමයි, ඒ කියන්නේ ඇත්ත මොකද්ද කියන එක කතා කරන්නයි අපි මේ කරන්නේ. ඇත්ත තත්ත්වේ මේ යුද්ධය ඉවරුණාන් පස්සේ මේ කඩුව තියාගෙන බාර එල්ල වෙනවා අරවැ මෙවා කියලා පොලිස් වාර්තා වුණා. ගොඩාක් කට්ටියට
අමාරුවට මොන දුන්නා. හොරකම් කරනවා නැත්නම් පලි ගන්නවා වගේ සල්ලි ප්‍රශ්නයට අරවා මේවට මැදවලා එයින් මේ තිබුණා. අල්ලනවා මේ පොලිස් කට්ටිය තමයි කිව්වේ ආවා ගෲප් කියලා. මොන නම මොන තිබුණා දන්නේ නැහැ. ඊට පස්සේ ඒගොල්ලෝගේ මාධ්‍ය වාර්තාව තමයි උනේ මේ කොහෙරි මේ කඩුවෙන් කේක් කැපුවා ආවා කල්ලිය ආවා කියලා Facebook කරගා ගියා කියලා. මිනිසුට ඕන එක කඩුව තියාගෙන ගණ්ඩායම් තිබුණා. ඒක මොන නම කියලා ඒක වෙනයි. ඒ නම මිනිසුට හරියට වේදනාවයි හිටියා බය වෙලා හිටියා. පොලිසිය කියනකම් ඔබ දැනගෙන හිටියේ නැද්ද එවැනි කණ්ඩායමක් හෝ කල්ලියක් හෝ කිසියම් පිරිසක් ඉන්නවා කියන දේ පොලිසිය කියනකම් ඔබ දැනගෙන හිටියේ නැද්ද ඒ පැත්තේ දේශපාලන නියෝජිතවරයෙක් විදිහට? නෑ නෑ පොඩි පොඩි ප්‍රශ්නයටත් කඩුව පාවිච්චි කරනකොට කණ්ඩායම් වාගිය පොඩි පොඩි කණ්ඩායම් වැඩ කරනවා කියලා අපිට ආරංචි වුණා. මේ මේ ගමේ වලින් මේ හතර දෙනෙක් පස් දෙනෙක් ඉන්නවා යාරේ ඉන්නවා ඒ වාගිය පොලිසියටත් වර්තාවය ගිරා ඇති. දැන් මේ ඉස්සර වාගිය නෙවෙයි යුද්ධයෙන් පස්සෙත් බුද්ධ්‍යාංශලාගේ පොලිස් බුද්ධ්‍යාංශලාගේ හමුදා බුද්ධ්‍යාංශලා අපිට වැඩි තොරතුරු එතන ඒ කොටට ලැබෙනවා. හරිද? ඒක අපි පිළිගන්න ඕනේ. ඒක 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 ඒගොල්ලෝ දන්නේ නැතුව ඉන්නවා කියලා අපි කියන්නේ නැහැ. කියන්න බෑ. එතරම් මිනිසුත් මේ සමහර අය අලපු ගෙවලට ඇවිල්ලා මොන ගාන කොටත් බය වෙලත් නිකන් ඉඳලා සමහර අය ඉඳලා තියෙනවා. සමහර අය පොලිසියට දැන් හැම කට්ටියටම දැන් මොබයිල් ෆෝන් තියෙනවා. වාර්තා මේ මෙසේජ් දෙනවා. හැබැයි පොලිසියට අඩපාඩු තියෙනවා. අපි කොච්චර සිවිල් සොසයිටි මීටින්ග්ස් එකට සාව වෙලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා අපිට එක පොලිස් ජීප්පත විතරයි තියෙන්නේ. ඒක අපි කොහමද දෙපාරක් තුන්පාරක් තැනක් තුනකට එක වෙලාව සිද්ධ වෙනවා නම් එක තැනට යන්න පුළුවන් කියලා ඒගොල්ලොත් පැහැදිලි කරා. සමහර ප්‍රශ්න තියෙනවා. අග්‍රාධිපතිතුමා යාපනය එන වෙලාව පොලිස් උසස් පොලිස් නිලධාරි ඒ ඔෆිසර්ස්ට කියලා තිබුණාලු අඩපාඩු මොකුත් කතා කරන්න එපා කතා කරද්දී ඕකට ඇක්ෂන් ගන්නවා කියලා. ඒකත් මම ඒ කච්චේරි යාපනය කච්චේරියට කිව්වා. මේ වාගේ කල්ලිය කවුරුත් මොන නම වුණත් මේක අඩු කරන්න ඕනේ. මේක ඒක කරලා ආපෝ ඇපට එළියට ඇවිල්ලා ආපෝ කරනවා. සුදේව අපි දැනගත්තොත් හොඳ නැද්ද අරුන්ගේ ඔය තන තන කඩු අරගෙන තන තන පහර දීම් කරාය කියන ඒ කණ්ඩායමයි ආවයි එක්ක තියෙන සම්බන්ධය මොකද්ද කියලා? තන තන කඩු ගන්න එක මුළු රටවටේ තියෙනවනේ. අද දැන් අර හොට් නිවුස් මා කඳුරේ මදුස්ස එහෙම කවුරුත් උතරේ නැහැ. නෑ අපි කතා කරන්නේ යාපනයේ ප්‍රදේශයේ එක්තරා කාලයකදී නැගීමක් සිද්ධ වුණා එක්තරා කණ්ඩායමක. දැන් සාමාන්‍ය සිදුවන සිදුවීම් නෙවෙයි අපි කතා කරන්නේ. එකපාරම යාපනයේ මේ කල්ලිය ගැන කතා වුණා. උන් වෙලා කඩු වලින් කොටන උන් දෙමළ චිත්‍රපටි වල වගේ කොටනවා කියලා කතාවක් අපි අහන්නේ ඒ ගැන. නෑ එයා ආපු ප්‍රශ්නෙට තමයි මම උත්තර දුන්නේ. දැන් මේකට උත්තර දෙන්න. අරුන් කියන්නකෝ අපිට. දැන් මෙතුමා කියපු කාරණෙත් එක්ක මෙතුමත් පතු කරනවා එහෙම සිද්ධියක් වුණා. මෙහෙම යුද්ධෙන් පස්සේ මෙහෙම කණ්ඩායමක් බිහි වුණා කියලා. ඒ කණ්ඩායම කවුද එතකොට? මොකද්ද ඒ? එතකොට හතර දෙනෙක්ට මම දැන් උත්තර දෙන්න. නෑ හතරෙන් එකම ප්‍රශ්නයක් මේකයි. නෑ නෑ විවිධ විදියට ආන. හොඳයි. රයිට්. යුද්ධෙන් පස්සේ කිසිම ඕගනයිස් ක්‍රිමිනල් ගෲප් එකක් උතුරු පළාතෙම නෑ. වල්කීමකින් කියනවා උතුරු පළාතේ කිසිම ඕගනයිස් ගෲප් එකක් නැහැ. ලයික් LTT, ලයික් ටෙලෝ, ලයික් EPRLF, ලයික් EPDP, ලයික් පුලොට්, ලයික් ඔය තිබුණානේ ආම්ඩ් පැරාමිලිටරිස්, ඒ වගේ කිසිම ඕගනයිස්ඩ් ක්‍රිමිනල් ගෲප්ස් තිබුණේ නැහැ 2009. මට ඔප්පු කරන්න පුළුවන්. තාමත් නැහැ. සිදුවීම් දැන් ඇහුවනේ සිදුවීම් රටවටේ තියෙනවා. ඕන තරම් සිදුවීම් තියෙනවා. අර ඊයේ පෙරේද මන් දෙක ජාහිල පොලිසිය එක්කෙනෙක්ව කපල මරලා තියෙනවා. ඊට පස්සේ හතර පහ දෙනෙක් වෙඩි තියලා මරලා තියෙනවා. ඕම වටේ තියෙනවා. ඒක තියෙනවා. එතකොට යාපනයේ අපි දැක්ක එක දිගටම පොලිස් නිලධාරීන් ඉලක්ක කරගත්ත ප්‍රහාර වැලක් සිද්ධ වුණා. කෝපයි පොලිසියේ ඉඳලා එක දිගට පොලිස් නිලධාරීන් ඉලක්ක කරගත්ත ප්‍රහාර වැලක් සිද්ධ වුණා. ඔය කියන කඩුගත් පිරිස තමයි මේ ප්‍රහාර එල්ල කරේ දිගින් දිගටම. එතකොට ඒකත් ඔය කියන ඔබ කියන විදිහට කිසිම ඕගනයිස් නැති ටීම් එකක් කරපු දෙයක්ද? දැන් අර මං කිව්වනේ දැන් මීට ඉස්සෙල්ලා කිව්වනේ ජායලෙත් දැන් පොලිසිය කපල මැරුවා නේ නේ මමන් නේ ජායල කේසයක් වුණානේ මේ ඊයේ පෙරේද last 3 weeks back නැත්නම් 1 month back 2009 වලින් පස්සේ යාපනයේ
කිසිම මේ යුනිෆෝම් ආම්ට් පොලිස් පුරපොලක නිලධාරීන් දෙන්නේ අන්තිමට මැරුවා. ඔව් ඒක කොයිද දන්නවද? බවුන දියුනේ. ඔව්. ඒකනේ අපි කිව්වේ. දැන් මං ඉස්සෙල්ලාම ඕකට උත්තර දුන්නා. කිසිම පැරාමිලිටරිස් ඕගනයිස්ඩ් පැරාමිලිටරිස් දැන් කරුණාම්මන් එළිය නේ ඉන්නේ. එයාගේ යටත් මේ තිබුණේ මැඩිකල්. විනායක මූර්ති මුරලීදර අලෙස් කරුණාම්මන් ඉන්නවා එළිය. එයාට උසාවිය අර මොනාරි දඬුවමක් දුන්නද? ඔයගොල්ලන් කොහොමද දන්නේ එයාගේ ආයුධ ඔක්කොම එයා බාර දුන්නා කියලා? ඉතින් ඔබ ඔබ චෝදනා කරනවද ඔහු තාමත් ක්‍රියාත්මක වෙනවා කියලා ආයුධ දරා? වෙන්න ඇති. ආයුධ තියෙනවා නම් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ආයුධ තියන් ඉන්නම ක්‍රියාත්මක කරන්නනේ. ඉතින් නිකන් ගෙදර තියන් ඉන්නද? ආයුධ තියන් ඉන්න. ඔබ කොහොමද කියන්නේ ආයුධ තියෙනවා කියලා? ඒක මේ ඒ ප්‍රදේශවල ජීවත් වෙන මිනිස්සු දන්නවා. ඒ ප්‍රදේශවල ඒ දැන් අදාළ දැන් මම කවුද කිව්වේ මේ මදුස්. මදුස් ඉන්න තැන නැත්තම් මදුස් මේ ජීවත් වෙච්ච තැන නැත්තම් මේ සොත්තු පාලි කියමුකෝ. නැත්තම් ওই බැද්ද ගාන සංජීව කියලා ප්‍රෙසිඩන්ට් සෙකියුරිටි ඩිවිෂන් එකේ කෙනෙක් හිටියානේ. මම දන්නේ එහෙම කොල්ල කියනවා. හරිද? නැත්තම් මේ කොලන්නාවේ කැලණිය ওই වගේ හිටියානේ මේ පාතාල සෙට්. ඉතින් ඒ තැන්වල ඉන්න කොල්ලෝ දන්නවා කවුද ආවුද තියන් ඉන්නේ කියලා. ඉතින් ඒ වගේ ප්‍රදේශවල ජීවත් වෙන මිනිස්සු දන්නවා. හරි ඔබ කියන්නේ ආවා කියලා කණ්ඩායමක් හැදුවේ පොලිසිය සමගින් දේශපාලඥයෝ කියලාද? නමක් හැදුවේ. එහෙම ටීම් එකක් හිටියව නැහැ කියලාද ඔබ කියන්නේ? නැහැ මං දැන් ආන්නේ ආවා කියන නම. ආවා කියන්නේ මොනද? මොන වචනද? ඒක දෙමළද? සිංහලද? ඉංග්‍රීසිද? පාලිද? සංස්කෘතද? ඒක මොන 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 ලැන්ග්වේජ්ද? අපි වැඩි අවධානය යොමු කරන්න ඕනේ නමටද නැත්නම් නම ඇතුළේ ඉන්න කණ්ඩායමටද? ආ එහෙමනම් හරි. එහෙමනම් හරි. ඒ වුණාට දැන් මේක ඇවිල්ලා අර ටැමිල් නැෂනලිස්ට් එක්කනේ එන්නේ. දැන් මට ගොඩාක් අපිට ආපු මීඩියා රිපෝර්ට්ස් ඇවිල්ලා මේක පිට රටෙන් ඩයස්පෝරා සල්ලියවල LTT ආපු නේ රී මේව කර රීබිල්ඩ් කරන මේ කල්ලියා කියලා තමයි ගොඩක් මේකේ පිටිපස්සේ ස්ටෝරිස් මීඩියා ස්ටෝරිස් තිබුණා. හරිද? එතකොට ඒකත් එක්ක මේක සෙට් වෙන්නේ. ඒකත් එක්ක දැන් LTT ලිබරේෂන් ටැමිල් ලිබරේෂන් ටැමිල් ටයිගර්ස් the liberation tigers of tamil ila eka me singala namen eka enne ne te eka tarketat eka set wenne e de galapenne kiyala galapenne sivajinege mantuma den demala diaspora ltt hitawadi diaspora kela handunnano me kandayam koi widiyata da ratatula kriyaatmaka wenna obata ne ne me pitrate inne diaspora kandayamo vena kawuru unuth meka mokut meka kriyaatmenne එක දෙකක් අවස්ථාව මේක කොටි කොඩිය අල්ලන්න මේ උසන්ඩ අරවයි මේවයි ඒගොල්ලු උදව් කරයි කියලා සමහර චෝදනාව තිබුණා. ඒ වගේ කඩුවෙන් කපලා ගෙවල් වලින් ගිහිලා හොරකම් කරලා රේප් කරන්න දූෂණ කරන්න කියලා මේක පිටරට ඉන්න අය දෙන්න උත්සාහ කරනවා නම් කවුරුත් පිළිගන්නේ නැහැ. ඒක මොනවද මේ අන්තිම මොනවද ඒගොල්ලෝ ගන්නෙ? කිසියෙකක් නැහැ. ඒක හමුදාවට ප්‍රකාර දෙන්න කියලා සල්ලි එවනවා පොඩි පොඩි එක වුණා කියලා කවුරුනවා ඒක පිටිපස්සේ ඉන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. LTT සංගීතාන 2009 වර්ෂයේ මේ 18 වෙනිදා ආයුධ සන්නත්ත නිශ්ශබ්ද වෙනවා කියලා කිව්වාන් පස්සෙත් එක ඇක්ෂන් හරි මේ ලංකාව වාර්තා වුණේ නැහැ. දැන් ඔබ සඳහන් කරනවා LTT ජමිල හේතුවාදී ඩයස්පොරා කරගෙන කැපිලි කෙටිලි වලට දූෂණ වලට මේගොල්ලෝ සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. ඒතකොට ඒගොල්ලෝ සම්බන්ධ වෙන්නේ ඊළඹ ලබා ගැනීමට විතරයිද? නෑ, ඒගොල්ලන්ට පොලිටිකල් මොටිව් එකකට විතරයි මේ ඒ අදහසෙන් ඒක වැඩ කරගෙන ඉන්නවා. ඒකට මෙතන ආයුධ සන්නත කවුරු වුණත් ආයුධ සන්නත ආයුධ යුද්ධයට කල්පනා කරන්න බැරි තත්ත තමයි දැන් මිනිසුන්ට ඒ පාවලා තියෙන්නේ. මගේ ප්‍රශ්නට උත්තරේ ඕනේ. ඒකයි මං කියන්නේ ඊළඹ වෙනුවෙන්ද ඒ අය ඊළඹ වෙනුවෙන් ඒගොල්ලෝ සටන් කරනවා පිට රටේ. ඒක කොයි වාර කොයි විදියට හරි කොයි විදියකට හිරිය කියනකොට ආයුධ සන්නරතට මෙතන කවුරු හරි ආයුධ දීලා ආයුධ පුනර් මේ ට්‍රේනින් දීලා තමයි ආයුධ සන්නත පටන් ගන්න පුළුවන්. එහෙම කරන්න එතන ඉඳලා රිමෝට් එකේ ගන්න බෑ. මේ LTT ආමි නේවි එයාර් ෆෝස් ඔක්කොම තියාගන්න බැරි වෙච්ච අය ආය පිට රටේ ඉඳලා හීනෙන් පොඩි පොඩි සල්ලි වලින් ඒවල එක දෙකක් අරගෙන ඒක වෙන්නේ නැහැ කියලා මේ ඉන්න මිනිස්සු හැමෝම කට්ටියම දන්නවා. ඒක නිසා ඊළම ඕන කියලා කොඩි අල්ලගෙන පාරෙන් පිට
මේ පිකටින් කරන්න පුළුවන් මේ පෙළපාලි යන්න පුළුවන් ඒ වගේ ඒගොල්ලෝ කෑ ගන්නවා පිටරට ඉන්න අය අදස්යෙන් ඉන්නවා ඒක අපි පිළිගන්නවා එහෙම නැතුව මේක ආපෝ සාවුද ආයුධ සන්නත පටන් ගන්න ඕනේ ආපෝ හරන්න ඕනේ කියලා කවුරුත් හිතාගෙන ඉන්නවනම් එයා මුලේ නැති ඉන්න අය කියලා තමයි කියන්න පුළුවන් ඔබතුමා විශ්වාස කරන දැන් පිටරට ඉඳන් ඊළම බලාපොරොත්තු යම් පිරිසක් වැඩ කටයුතු කරනවා නම් ඔබතුමාගේ මතය අනුව ඒගොල්ලෝ ඒ මතය යටපත් කරන්න ඕනද නැත්නම් ඒ මතය තව උඩට ගන්න ඕනද නෑ ඒ ඒ මතේ කොහොමද යටත් කරන්න පුළුවන් දේශපාලන ස්ථිර විසඳුම ආවුත් විතරයි ඒක ඊළම හිණියේ නැති කරන්න පුළුවන් දැන් ආණ්ඩුව කරන්න වැඩ දකුණ ඉන්න හැම දේශපාලන වංචා කරලා මේ ශ්‍රී ලංකා ඇතුලේ දූපතේ ඇතුලේ මේ දිවයින ඇතුලේ තීන්දුව නැති වුණොත් මේක නැතුව පිටරට ගිහිල්ලා තමයි අපි වැඩ කරන්න ඕනේ කියලා මැසේජ් තමයි මේ මම සාමාන්‍ය සිංහල ජනතාවට මම දොස් කියන්නේ නැහැ. ඒගොල්ලෝ හොඳ මිනිස්සු. හැබැයි දේශපාලනය ඉන්නවා. රවටලා බොරු කියලා. දැන් බලන්න හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂතුමා කියලා ඉන්දියාවෙන් මොන කතාව කතා කරන්නේ? ඒක මේ අවුරුදු කොච්චර පාලනය හිටියා අවු 2005 ඉඳලා 2015 වෙනකන් ජනාධිපති ධුරේ හිටියා ඕන එක කරන්න පුළුවන් තත්ත්වෙට හිටියා හැබැයි ඔබතුමා කියනවා දැන් ඔබතුමා කතා කරන්නේ දෙමළ ජනතාව වෙනුවෙන් කියලා හැබැයි දෙමළ ජනතාව උතුරු ජනතාව ඔබතුමා පාර්ලිමේන්තුවට යවල නැහැ ඔබතුමා ප්‍රතික්ෂේප කරා ඇයි එහෙම ප්‍රතික්ෂේප කරන්නේ ඒක මම හේතුව කියන්නම් මම දෙපාරක් පාර්ලිමේන්තුවට ගියා දෙමළ ජාතික සන්ධානය 2010 ජනාධිපති ඡන්දයෙන් අපි කවුරු හරි දෙමළ ජාතික සන්ධාන වශයෙන් ඉදිරිපත් වෙන්න ඕනේ කියලා මම ඉල්ලීම කරා. අපේ පාර්ලිමේන්තු කණ්ඩායම 22 හිටියා. එතන 18 19 විතරයි සාය වෙන්න වෙලාව මම ඉල්ලීම කරා. අපි එක්කෙනෙක් කවුරු හරි මේ සිවිල් සොසයිටි එකකෙනෙක් හරි දේශපාලන පක්ෂේ දානවා නම් දාන්න පුළුවන්. සුවාදීන දානවා නම් විතරයි හිටපු පාර්ලිමේන්තුවෝ ඒ වෙලාව පාර්ලිමේන්තු එකේ ඉන්නා විතරයි තරඟ කරන්න පුළුවන්. ගරු සම්බන්ධන් මාත්‍යාට ඇවිවා ඔබතුමාත් තරඟ කරන අපිට ලක්ෂ එක දෙකක් හම්බුණු කමක් නැහැ දෙක එක්කෙනෙක් මේ මහින්ද රාජපක්ෂ හෝ සරත් පොන්ස දෙන්නම යුත අපරාධ කරලා තියෙනවා ඒකට සහයෝද අපි දෙන්න බෑ හැබැයි දෙන්නෙක් එක්කෙනෙක් තමයි ජනාධිපති ධුරයට එන්නේ ඒ අනිත් එක්කෙනාට සහය දුනොත් මේතුමා අපිට තරහ වෙනවා ඒතුමාට සහය දුනොත් ඒ සමහර වෙලා ඒතුමා අනිත් එක්කෙනෙක් මේ දෙනාකටත් තරහ වෙනවා. ඒක නිසා අපි නිකන් එක පැත්තට හිටියොත් එල ඡන්දේ ඉවරුනාන් පස්සෙත් ජනාධිපති ධුරයට කවුද එනවා නම් ඒතුමාත් එක්ක අපි සාකච්ඡා කරමු කියලා. මගේ කතාව දෙමළ ජාතික සන්ධානය පිළිගත්ත නෑ. ජනවරි මාසේ 8 වෙනිදා 2025 එලෙක්ෂන් 26 වෙනිදා 2010 වර්ෂයේ ඡන්ද තිබුණා. එදා පාර්ලිමේන්තු කණ්ඩායම් රැස් වුණා 18 දෙනෙක් සහය වුණා. ඒ වෙලාව ඩිසම්බර් මාසේ 17 වෙනිදා 17th මම නාම යෝජනාව බාර දුන්නා එක දවසක් ජනාධිපති ඡන්දයට එක දවසක් සුවාදීනම හැටියට අප මම ටෙලෝපක්ෂේ හිටියා ටෙලෝපක්ෂෙත් එපා කියලා කිව්වා දෙමළ ජාතික සන්ධානය එපා කියලා මම නාම යෝජනාව බාර දුන්නා ඒ මීටින් එකට එන වෙලාව සම්බන්ධන් මාත්‍යා ගරු සම්බන්ධන් මාත්‍යා කිව්වේ නැහැ සුවාජි ඔයා අපේ නීතිය කඩක අප්ලෝඩ් කරනවා මෙතන ඉඳලා එළියට යන්න කියලා කිව්වෙල නැහැ ඒ සාය වුණා කතා කරා අපි මහින්ද රාජපක්ෂට කවුරු සාය දෙන්න එපා කියලා 18 දෙනෙක් එකතු වුණා සරත් පොන්ස මාතර දෙන්න එපා කියලා මම මගේ යෝජනාවට විවාදයට ආවා 10 දෙනෙක් සරත් පොන්ස මාතයට සාය දෙන්න ඕනේ කියලා තීරණ ගත්තා අපි 8 දෙනෙක් ඒක එපා කියලා අපි ටෙලෝපක්ෂ 4 දෙනාම 8 දෙනෙක්ට එකතු වුණා රජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ගජේන්ද්‍ර පද්මිනී සම්පරණ ඒකෝලගේ පක්ෂය 3 දෙනෙක් දැන් ඉන්න පක්ෂය තව කිෂෝර් මන්දිරතුමා අද 8 දෙනෙක් ඊට පස්සේ අනිතා පාර්ලිමේන්තුව ඇතුලේ මේ මීඩියා කොන්ෆරන්ස් එක මාධ්‍ය සාකච්ඡා සම්බන්ධන් මාත්‍යා තිබුණා එතන ගජේන්ද්‍ර කුමාර් වාඩි වෙලා සෙල්ලෝ මඩකලාන් වාඩි වුණා පද්මිනී සම්පරණ වාඩි වුණා ඔක්කොම 13 දෙනෙක් එතකොට මම නිකන් හිරියා මම තරඟ කරා මං කිව්වා මම එම්ජිආර් නෙවෙයි සුවාජිලිංගම් 5000ක් 10000ක් ඒක දන්නේ නැහැ මගේ ජීවිතේට අත පාර්ලිමේන්තු එකේ ගිය තමයි අන්තිම දවසක් එන්න පුළුවන් කිසි ඊළඟ ඡන්දෙ මොකටද හරි මිනිස්සු මම තේරෙන්නේ නැතුව ඉන්න හිට තියෙනවා 10000 ගණන් මිනිස්සු ලක්ෂයකට වැඩි මිනිස්සු මැරලා තියෙනවා මමත් ඒක අඳුරන කට්ටිය කොච්චර සමාජික නැති වෙලා තියෙනවා
මටත් මේ මගේ ජීවිත නැති වුණත් කමක් නැහැ මම තරඟ කරනවා කියලා තමයි තරඟ කරේ ඊට පස්සේ මට 2010 වර්ෂයේ දෙමළ ජාතික සන්ධාන මට අවස්ථාව දෙයි කියලා මම බලනවා නම් මම මොඩිය මට අවස්ථාව දුන්නේ නැහැ මමත් එක්ක සාය දීපු ගරු ශ්‍රීකාන්ත මාතර අවස්ථාව දුන්නේ අපි මේ කවුද වික්‍රමවාග ආචාර්ය වික්‍රමවාග කර්ණාටක මාතියගේ පක්ෂයත් එක්ක ගිවිසුම අසම් කරලා ඒ තරඟ කරා මිනිස්සු කිව්වා මේගොල්ලෝ සිංහල පක්ෂයයි තරඟ කරනවා කියලා මට පැරදි වුණා ඊට පස්සේ ඔබට මම ආපහු ප්‍රසෙන්ට් එන්න ඊට පස්සේ මම ආපහු ටෙලෝට එකතු වුණා දැන් පළාත් සභා ඡන්දයට තරඟ කරලා මම දිනල අවුරුදු පහක් ඉඳලා තියෙනවා ජනතාව ප්‍රතිපක්ෂ කරා කියන එක දැන් දවස් 15ට මට අවස්ථාව තිබුණොත් මට දිනන්න තිබුණා ඊළඟ පාර්ලිමේන්තු ඉලෙක්ෂන් ආවුත් මට දිනන්න පුළුවන් අරුන් ඒකයි මට කියන්නේ සම්පූර්ණ බොරු මේ කතා ඔව් සම්පූර්ණ බොරු අයියෝ බොරු කියලා කියන්නේ කොහොමද බොරු කියලා කියන්නේ 2010 ඔයා දන්නවද TNLA කියලා පක්ෂයක් තිබුණා ටැමල් TNA නේ දන්නේ ඕගොල්ලෝ ටැමල් නැෂනල් ඇලයන්ස් නේ ටැමල් නැෂනල් ලිබරේෂන් ඇලයන්ස් කියලා එකක් තිබුණා නේ දන්නවද ඒ කාණ්ඩක මේ තුමාගෙන් මොකද්ද කියලා අන් මේකයි අපි මේ TNA ඉඳලා ඉවත් කරලා ආවන් පස්සේ රජේන්ද්‍ර කුමාර එළියට ආවා අපි ඔක්කොම එක සන්ධාන වාගිය හදන්න ඕනේ කියලා කතා කරා. ඊට පස්සේ රජේන්ද්‍ර කුමාර් එයාගේ සමහරයකටත් අපි එකඟවන්න බැරි වුණා. ඊට පස්සේ අපි කටාගෙන ආපු සෙටලෝ ඉඳලා ආපු කට්ටිය සමහර වෙන කට්ටියත් එක්ක ඒ කාලේ ලියාපදිංචි කරන්න බෑ. දෙමළ ජාතික විමුක්ති සන්ධාන TNLA කියලා පක්ෂ පීඨ වෙලා ඒක ගරු ආචාර්ය වික්‍රමවර්ණරත්න මාත්‍යත් එක්ක ගිවිසුම අසම් කරලා තමයි ඒක NSSP මේ නිව් ලෙෆ්ට් ෆ්‍රන්ට් නව ලෙෆ්ට් ෆ්‍රන්ට් කියලා කුඩේ ලාංජරෙන් තරඟ කරා නැත්නම් සුවාදීන අපි TNLA කියලා නම කියලා සුවාදීන පක්ෂ විදිහට තමයි සුවාදීන කණ්ඩායම විදිහට තමයි තරඟ කරන්න තිබුණේ ඒක මම කිව්වයින් පස්සේනේ දැන් කිව්වේ ඒක අපි මොන නම දානවා කියලා ඒක නැති වුණාන් පස්සේ ආයේ TNLA කියලා කවුරුත් දැන් ළඟදී සුරේස් ප්‍රේමචන්ද්‍ර ආනසංකරි මාත්‍යා ඒගොල්ලෝ නම දැම්මේ තමිල් නැෂනල් ලිබරේෂන් ඇලයන්ස් නේ අරුණ ඒක විශේෂයෙන් මතු කරන්න හේතුව මොකක්ද හේතුව 2010 මෙයා පක්ෂයෙන් එළියට දානවා මෙයාව එළවලා දානවා මේක මේකනේ දැන් දකුණේ උතුරේ තියෙන්නේ ඔක්කොම එකම ප්‍රශ්න තමයි දේශපාලන අක්ෂෝගේ තියන්නේ එකම ප්‍රශ්න තමයි දැන් මම මේක ඇතුළට බෑලා බැලුවෙන් පස්සේ තේරුණා මේක උතුරයි දකුණයි කියලා නෑ මෙතන ප්‍රශ්නේ මේක සමස්ත රටේ ප්‍රශ්න මේ දැන් බෞතර මිනිස්සු දේශපාලන කරන කට්ටිය ඇවිල්ලා හරි මයිනෝරිටි සුළුතර පිරිස 225 ඉන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම වුණොත් ඔය නිලධාරී ඔය උඩ ඉන්න කට්ටියත් එක්ක බලලා 300 කියලා කියමු ජනාධිපතිතුමා ඕම හරි ඕක අයින මෙජෝ මයිනෝරිටිනේ මුළු රටම ජනතාවත් එක්ක බලනකොට එතකොට මේ මයිනෝරිටි සෙට් එක කොහොමද මේ මෙජෝරිටි එක පාලනය කරන්නේ මේ පාලනය කරන ක්‍රමවේද තමයි මේව මං බෙද බෙදා දැන් මේ පක්ෂයක් හදනවා SLFP ඒකට මේ මෙජොරිටි එක තියෙන ඒකෙන් කැලලක් ඒක ඇතුළට ගිහිල්ලා ඉන්නවා ඊට පස්සේ මෙතනින් හදනවා UNP මේ මෙජොරිටි එකෙන් කැලලක් ඒකට ගිහිල්ලා ඔබනවා එතකොට ඒකෙන් කඩා ගන්නවා ඊට පස්සේ හදනවා TNA ඇතුළේ තියෙනවනේ TNA ඇතුළේ තියෙන අටෝටාමාරක් ඒක බෙදලා දානවා හරිද ඊට පස්සේ මෙයාගේ දේවල් ද මෙයා ඉල්ලන ඕනේ යම්කිසි දෙයක් අපිට එළිය පේන්නේ නැහැනේ ඇතුලේ ඉල්ලන ඕනේ මට අරක දෙන්න මේක දෙන්න ඒව දෙන්න තුනම එළියට යනවා ගියාම තව එකක් මෙයා දා ගන්නවා එතකොට අතනදී අර මෙජොරිටි එක අන්තිමට මයිනෝරිටි වෙනවා අපි ඔක්කොම මයිනෝරිටි වෙනවා මේගොල්ලන් මෙජොරිටි වෙනවා ඒකයි වෙන්නේ දැන් අරුන් ඔබ හදනවා සමාජ සාධාරණත්වය සඳහා තරුණ ව්‍යාපාරය කියලා කණ්ඩායම දැන් දෙමළ දේශපාලන ප්‍රවාහයක් තිබෙද්දී ඔබ උතුරේ තරුණයෙක් හැටියට ඇයි මෙහෙම කණ්ඩායමක් හදන්නේ? ඒකනේ දැන් මෙයා දීපු උත්තර වලින්ම මම අරන් ආවේ මේව දැන් මට ගන්න ඕනෙත් නැහැ. හරිද? දැන් තේරුණා. අපරාධේ මමත් නිකන් එන්න තිබුණා. මෙයා දැන් කියනවනේ පොලිසිය පැවසුවා. පොලිස් මාධ්‍ය පැවසුවා. හරිද? ඊට පස්සේ කියනවා අමුදාව ඇටැක් අමුදාවට ගාන්න ඩයස්පොරා සල්ලි දුන්නලු. ඔව් ඔව් දුන්නා තමයි. නෑ දුන්නා කියලා කවුද කිව්වේ? යන්න රිවයින් යන්න.
දුන්නා කියලා කිව්වොත් හරි සමහරව පිළිගන්න පුළුවන්. ඒක නිකන් මිනිසුන්ට කලපම් කරන්න ආයි මොකටද දෙන්නේ? රිවයින් යන්නකො. නෑ ඕන එක රිවයින් කරන්න. මම කියන්නේ දැන් කියනවා ආපහුගෙන රිවයින් දානවා නෝ ඕන පාරක් රිවයින් දාන්න. හරිද? රිවයින් යන්න. අවුරුදු 5ක් 10ක් 15යි ඇතුලේ කවුරුත් උනත් ආයුධ සන්නත පටන් ගන්න බෑ. එතන තත්තමයි තියන්නේ. අවුරුදු 15යි 20යි පස්සේ මේක දිගටම තල්ලු වෙලා වෙන විදියට යයි කියලා මට කියන්න බෑ. ආ ඒ කියන තව අවුරුදු දැන් එකපාරට පටන් ගන්න එපා. තව අවුරුදු 10ක් 15ක් ගියාම පටන් ගමු. ඒ පටන් ගන්න හිටද මම නායකද? ඔක්කොමගේ මේක තියෙන ප්‍රශ්නේ මොනද? මේ දේශපාලන විසඳුම ආවොත් අපි දැන් මේ රට මේ තනි රාජ්‍ය ඕන කියලා සටන් කරපු පක්ෂය. සටන් කරපු සංවිධාන. ටෙරෝ සංවිධාන මුලින්ම සංවිධාන වලටත් 1969යි පටන් ගත්තු සංවිධාන. ඒ ඊට පස්සේ තමයි එතන ඉඳලා තමයි ප්‍රභාකරන් ගිහිල්ලා ආය කොටි සංවිධාන හැදුවා. ඒක ඉතිහාස. ඒක හිස්ටරි. ඒක නැතුව දැන් ඉන්දෝ ලංකා ගිවිසුම යට පස්සේ අපි ආයුධ බිමට දාලා ආයුධ බාර දීලා අපි දේශ ලියාපදිංචි දේශපාලන පක්ෂ විදියට 1988 ආවා. ඇවිල්ලා අවුරුදු දැන් 31යි 89 පාර්ලිමේන්තු ඡන්දේ ඉඳලා හැම පාර්ලිමේන්තු එක ස්ටෙලෝ නියෝජිත එක්කෙනෙක් හරි අඩ ගන්න ඉඳලා තියෙනවා. සමහර වෙලාව අපි 4 දෙනෙක් ඉඳලා තියෙනවා. 22 4 දෙනෙක් අපි හිටියා. ඒ වගේ අපි ගමන් කරගෙන යනවා. ආයුධ සැනට කිසි සම්බන්ධයක් නැහැ අපිට. LTT සංවිධානය විතරයි ආයුධ සැනට දිගටම ගෙනිච්චා. ඒත් 2009 මේ මාසේ 18 වෙනිදා ඒ ආයුධ මේ ආයුධ සන්නත මේක නිසබ්ද වෙනවා කියලා පෑදලින් කියලා ඉවර කරා. දැන් LTT සංවිධානය කියලා මේ ලංකාව පිටරටෝ මොය කවුරුත් නැහැ. ඒක නිකන් එන්න අය සමහර අය පිටරට නිකන් Facebook අරම යටත් අපි ඉන්නවා මේකයි ඒක අරකයි මේ කියලා කාට හරි සල්ලි ගන්නද ඕන මොනාව දන්නේ නැහැ. මොනෝ මොනාව දන්නේ නැහැ. ඒක කොඩි අල්ලගෙන පිකටින් කරනවා. අරුන් මම එච්චරයි අපි මට ඔබෙන් අහන්න තියෙන ප්‍රශ්නේ දැන් මෙතුමන්ලා මේ කියන විදිහට වෙනම බෙදා ගන්න ප්‍රශ්නයක් තියෙනවද උතුරේ? මොනා බෙදා ගන්නද? අපි ඒ ගැන කතා කරමු. දකුණට නැති උතුරට විතරක් තියෙන නැත්නම් උතුරට නැති දකුණට විතරක් තියෙන වෙනම ප්‍රශ්න තියෙනවද? තියෙනවා නම් ඒ මොනවද? අපි විරාමයෙන් පස්සේ කතා කරමු. සලකුණ සීමාවෙන් එහා දේශපාලනය. සීමාවෙන් එහා දේශපාලනය සලකුණ දේශපාලන සංවාදයේ අද විශේෂ සංවාදයක් අපි ප්‍රයත්න කරන්නේ එම්.කේ. සිවාජිලිංගම් මහතා සහ අරුන් සිද්ධාත් මෛත්‍රියන් මහතා සමගයි සාකච්ඡාවක් ප්‍රයත්න කරන්නේ. කතාබහට ලක්වන සාකච්ඡාවක්, කතා කළ යුතු සාකච්ඡාවක්. උතුරට දකුණට සහ මුළු රටටම බලපාන සහ රටේ සැවම අවධානය යොමු කළ යුතු සාකච්ඡාවක්. විරාමයට ගියේ උතුරට සහ දකුණට බලපාන වෙන වෙනම ප්‍රශ්න තියෙනවද කියන කාරණයට. මං සිවාජිලිංග මන්ත්‍රීතුමාගෙන් අහන්නේ, මන්ත්රීතුමනි, අවුරුදු 30ක් 30 අපේ රට විනාශ වුණා. උතුරේ දකුණේ අපේම සහෝදර සහෝදරයෝ නැති වුණා. දේපල විනාශ වුණා. රට ආපස්සට ගියා. එතකොට ඒකට හේතු වුණේ දේශපාලඥයන් කියපු කාරණේ තමයි. උතුරට වෙන් වෙච්ච ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න විසඳලා දුන්නා. ඒ නිසා තමයි මේ ආයුධ අතට ගන්න සිද්ධ වුණේ කියන. මොනවද උතුරට වෙන් වෙච්ච ප්‍රශ්න ටික? උතුරට විතරක් තියෙන ප්‍රශ්න නෑ. උතුරට තියෙන ප්‍රශ්නය උතුරට නෙවෙයි, උතුරු නයිනේර පළාතට තිබිච්ච ප්‍රශ්නය. මේ ශ්‍රී ලංකා කියලා රට එන්නේ ඉස්සරහ පෝතුගීස එන වෙලාව රට මේ ශ්‍රී ලංකාවේ එක්සත් රට විදියට එක රට විදියට හිටිය තිබුණේ නැහැ. රාජ්‍ය තුනක් තිබුණා. උතුරු නයිනේර පළාතේ යාපනය රාජ්‍ය, ඊට පස්සේ නුවර රාජ්‍ය මේ කැන්ඩියන් කිංඩම්, ඒ වගේයි පාතාල රට. එහෙම අල්ලල 1505 ඉඳලා පෝතුගීස් හිටියා. ඊට පස්සේ ඩච් කාරය ආවා. ඩච් කාරය ඉඳලා ඊට පස්සේ ඉංග්‍රීස් කාරය ආවා. බ්‍රිටිෂ් කාරය ආවිල්ලා අල්ලගත්තා. අල්ලල නුවර කැන්ඩියන් කිංඩම් එක අල්ලගත්තේ 1815.
ඒ වෙලාව කණ්ඩිචාමි කියල දෙමළෙක් කෙනෙක් රජ්‍ය රජවරු එයා වික්සරේ වික්‍රම රාජසිංහන් කියලා ඉඳලා එයාගේ එයාව අතබංගට ගත්තා අරස් කරා. ඊට පස්සේ ඒක වැඩ වැඩිය වුණා. ඒක වැඩි විස්තරයට යන්න ඕනේ නැහැ. ඊට පස්සේ එයාව අරකට ගිහිල්ලා ඉන්දියාවේ වේලූර් එකේ ජෙයිල් එකේ හිටියා. ඒ වගේ සංගලි කිං සංගලියන් සංගලි කුමාර සංගලි එකයි සංගලි දෙකයි කියලා රජවරුන්ට එනවානේ. එයාව 1619 වර්ෂය එයාගේ කිංඩම් එක එයාව ඇරස් කරා. යුද්ධයෙන් එයා පැරදි වුණා. එයාව අරගෙන ගිහිල්ලා ගෝයා අරගෙන ගිහිල්ලා එයාට මරණ දඬුවම් දුන්නා. ඊට පස්සේ 1619 වර්ෂයේ යාපනය රාජ්‍ය බිම වැටුණා. ඊට පස්සේ පෝතිගීස හිටියා, ඉංග්‍රීස්කාර හිටියා, මේ ඩච්කාර හිටියා, ඉංග්‍රීස්කාර ආවා. ආවාන් පස්සෙත් ඒ වෙලාවත් වන්නිය ඇතුලේ බණ්ඩාර වන්නියන්ගේ පොඩි රාජ්‍ය තිබුණා. ඒතුමා ඒ බණ්ඩාර වන්නියන් යුද්ධ කරා, පෝතිගීසට යුද්ධ කරා, ඩච්චට යුද්ධ කරා, ඉංග්‍රීස්කාරයට යුද්ධ කරලා මොළදීව කෝටේ විනාශ කරලා තිබුණා. ඒක මේ ආඩ්ලරි අරවමයි ගිහිලා අරගෙන ගිහිලා තිබුණා. ඊට පස්සේ 1803 වර්ෂය එයාව ඒ ඉංග්‍රීස් කොමාන්ඩර් කෙනෙක් ඔටිසුටාන් කියලා එක පළාතේ එයාව පැරදි කරා. එයාගේ කණ්ඩායම පැරදි කරලා එයා තුවාලවලින් පැනල ගිහිලා අවුරුදු 8ක් ගර්ලා යුද්ධය වාගිය කරලා 1811 වසරෙන් තමයි සම්පූර්ණ වුණා. ඊට පස්සේ 1000 ඔබ නොකිය කියන දන්නේ, කියන්නේ ඉංග්‍රීසි එන්න කලිනුත් ඉඳලා මේ අපේ රට කෑලි කෑලි වලට බෙදලා තිබුණේ. ඒ හින්දා මේක කෑලි කෑලි වලට බෙදෙන්න ඕනේ කියලාද ඔබ කියන්නේ? ඔබ ඉතිහාස කතාවක් ගොඩ නගන්නේ ඒ වෙනුවෙන්ද කියලා මම ඔබ ඉතිහාස කතාවේ දැන් ඔය අවසානය එකම රටක් කියන කාරණාව එනවා නම් ඔබ දිගට ගියාට කමක් නැහැ. ආයෙත් සැරයක් අර කැඩිච්ච රටවල් 3-4 කියලා සනාථ කරන්න නම් යන්නේ. අපි මෙතනට ඇවිල්ලා කතා කරමු. ඊට පස්සේ බ්‍රිටිෂ් කාර්යය ඔක්කොම 1833 වර්ෂය සලෝන් කියලා එක රට එක රට විදිහට ගෙනාවා. වෙලාවක් දීලා යවන්න හොඳයි. විනාඩි 5 දෙන්න. හරි. ඊට පස්සේ පෝතුගීස් ඉංග්‍රීස් කාර්යය මේ මෙතන දා ගියා, නිදාස් දෙනවා කියලා ගියා. නිදාස් සිංහල ජනතාවට ලැබුණා, අපිට ලැබුණ නැහැ. ඒක නිසා තමයි අපි පොලිටිකලි දේශපාලන විදිහට අපි සටන් කරන්න පටන් ගත්තේ. පාර්ලිමේන්තු හරහා මේ ගිවිසුම යටතේ ඒ වගේ කරලා අපිටත් අනිත් එක මේ අපේ මිනිසුන්ට ප්‍රහාර 58 මිනිස්සු ගොඩක් 100 ගණන් මැරලා. ඊට පස්සේ 77 1000 කිටුව මිනිස්සු මැරලා. ඒක කලබල කියලා කියන්නේ කලබල නම් දෙපැත්තම කුටි කනවා නම් දෙපැත්තම කට්ටිය මැරෙනවා. මේ වෙච්ච දේවල් කියන්න බෝරි. මෙහෙමයි ඔය 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 ඉතිහාසය අපි ඔක්කොම දන්න කතාව මේ කතාව. මම කියන්න ඒක කතාවම කියන්න කතාවක් කියන්න කිය. විනාඩි දෙකක් දෙන එවාගේ එක්කෙනෙක් පිට එක්කෙනෙක් ගෙනල්ලා මේක එවාගේ තනිම සංගීත සම්දාන කරන්න. මේක දේශපාලන ආයවේ අපිට ගෙනල්ලා මට කියන 1993 එනකන් මේ කණ්ඩායම පහක් තිබුණා. මම පාර්ලිමේන්තු එක කියලා තියුණා. ඒක 3 ඩිජිට්ස් එක නෑ, 100 දෙනෙක් ෆුල් ටයිම් මෙම්බර්ස් නෑ. කණ්ඩායම පහක්, හැබැයි ඔක්කොම 99න් පල්ලියා. ඒක ළඟදි ඊ අවුරුදුත් ජාපනයේ කච්චරිත් ගරු මේ අග්‍රාධිපතිතුමාත් ඒක ඉස්සරහත් මේ කතාව මම කිව්වේ. ඒක ජූලි මාසයේ සිද්ධ වෙච්ච 3000කට මිනිස්සු වෙලිකඩ හිරේ අපේ නායකතුමාලා ඒක මරණා පස්ස තමයි තරුණයෝ 1000 ගණන් එළියට ඇවිල්ලා සංවිධානයට එකතු වුණා. ඉන්දියා රජය අපිට ආධාර දුන්නා, සහාය දුන්නා, පුහුණු කර සටන ලොකෝට ගියා. ඕක දන්නේ. ඒක නිසා දැන් අපි බලන්නේ අපිට එක්සත් ලංකා ඇතුලේ එක රට ඇතුලේ අපි තීන්දුව කැමති වෙලා ඉන්නවා. ඉන්නවා නම් මේක නිකන් ආහා ඕහෝ කියලා කියනවා නම් ඒක වෙන කොයරි මියුසික් ගෲප් එකකට කියලා ඉන්න කේන්ති ගන්න එපා කියන්නේ. හරි. ඒ වාගිය ඉන්නටත්
අපේ ප්‍රශ්නයට අර මිලින්ද බංග අපිට සමාන සමසම විදියට අපිට අයිතිවාසයෙන් දෙන්න ඕනේ අපේ පළාතට අපි පාලන කරන්න එක්සත් ලංකා එක රට ඇතුළ අවස්ථාව දෙන්න ඕනේ කියලා තමයි අපේ අදහස. ෆෙඩරල් ෆෙඩරල් තමයි අපි ඉල්ලීම කරන්නේ. තනි රාජ්‍ය ඉල්ලීම කරලා නැහැ. මේ ඔබ සුදේව අහපු ප්‍රශ්නයට ප්‍රෙෂර් මොනාරි තියෙනවනම් ඔන පොඩ්ඩක් පොඩ්ඩක් ඉන්න මම ඉතා අරුන් මම ඉතා කෙටි ප්‍රශ්නයක් එතුමගෙන් ඇහුවේ. ඒ කෙටි ප්‍රශ්නෙම මම ඔබෙනුත් අහනවා. ඔව්. ඒ කියන්නේ දකුණ ජනතාවට නැති උතුරු ජනතාවට විතරක් තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඒක තමයි මම කෙටියෙන් උත්තරයක් දෙන්න. දැන් සුජීවටයි සිවාජි ලිංගම්ටයි, ඒ කියන්නේ මහාලිංගම් MK කනගලිංගම් සිවාජි ලිංගම්ටයි, මොහමඩ් නෞෂාත් නෞ රොෂාන්ටයි මේ රට ඇතුලේ මොනාද දෙන්නේ? ඒක දෙන්න. තුන් දෙනාටම දෙන්න ඕනේ දේ හරියට දෙන්න. ඉවරයි. එහෙම දීලා නැති නිසා නේ අපි ආන්නේ. දැන් 56 මොකද උනේ? සිංහල භාෂාව විතරයි කියලා ආවා. දැන් දෙකම එකකට තියෙනවා. ඒ හරි. ඔව් දන්නවනේ. ඒ වාගිය නිසා බෞද්ධයට පළවෙනි ස්ථාන රජේ මේ ආගම කියලා එහෙමනේ කියන්නේ. නෑ දැන් අරුණ ඔබ කියන්නේ. ඒකට අපි බෑ කියලා කියන්නේ. සමා වෙන්න අපි දැන් පොඩ්ඩක් මොහොතක් අරුණට අවස්ථාව ලබා දෙමු. දැන් දැන් මේ ටයිම් එක යාළුවෝ අපේ පළාතට මිනිස්සු ඇවිල්ලා මේ සිංහල මේ රජේ පදිංචි කරනවා. දාස්කඩ. නැදනේ සුදේව අහපු ප්‍රශ්නයත් එක්ක අපි මතුවෙන්නේ අරුණ අපිට කියන්න දැන් දේශපාලන විසඳුමක් කියන කාරණාව ගැන මෙතුමා වරින් වර කියනවා. ඔව් එයා දෙපාර පාර්ලිමේන්තුවේ තිබලා තියෙනවා. ඔව් මෙතුමාලා කියන මේ දේශපාලන විසඳුමයි ඒ උතුරු සහ නැගෙනහිර ඉන්න සහෝදර ජනතාවගේ බලාපොරොත්තු එකයිද? දැන් මේතුමා කිව්වනේ දැන් ආවා කණ්ඩායමගෙන පොලිස් පැවසුවා, අරව පැවසුවා, මේව පැවසුවා. මේ මොකද රේප් කරන්න, හොරකම් කරන්න නම් පිටරටින් සල්ලි යවන්නේ නැහැ. හැබැයි අමුදාවට ගාන්න නම් සල්ලි යවනවා කියලා කිව්වා. ඔය රිවයින් යන්න දෙන්න. මෙයාගෙන් ආන්න මෙයා කවුරාරි ආවා කල්ලිය සාමාජිකයෙක්. ඒ වගේ කිවෙන. එහෙම දුරුත් එහෙම නිකන් හරි කතා ගන්න පුළුවන්. ඒක නැතුව නිකන් යවනවා ඒක ගමුදාවට ගාන්න යවනවා කියලා මම කිව්වේ නෑ. හරි මතයක් තියෙනවා. හරි හරි අපි අපි හරි 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 අපි අපි ඔබට අවස්ථාවක් තියෙනවා. ඔව්. රයිට්. ඔබ මගෙන් ආන්න දැන් මේ ආවා කල්ලියගෙන මෙයා IBC කියලා මේ ඉන්ටර්නැෂනල් තමිල් මාධ්‍යක ආරා TV channel එකේ මෙයා ආවා කල්ලියගෙන මාර මේකක් ගියා. මෙයයි අනන්දි සසිදරනුයි අනිත් පැත්තේ ඉන්නවා ගණේෂ ලිංගම් කියලා මේ විශ්වවිද්‍යාලයේ මාචාර්ය. මේ පැත්තේ ඉන්නවා එයාගේ ශිෂ්‍යෝ. දැන් ආවා කල්ලිය කියලා තමයි කතා කරන්නේ. මෙයා ඒකෙදි කියනවා දැන් මේ ආවා කල්ලිය මර්ධනය කරන්න අර ඉන්දියාවේ තියෙන තඩා පොඩා කියලා ඇක්ස් තියෙන ගුණ්ඩාස් ඒ රවුඩිසම් නැති කරන්න තියෙනවා මේ දැඩිලිස ඇක්ස් ටික පනත. ඒ පනත ගේන්න ඕනේ. හැබැයි මේ ප්‍රිවෙන්ෂන් ඔෆ් ටෙරරිසම් ඇක්ට් රස්තවාදී වෙළඟන පනත ඒව දාන්න අරක. ඒව ඇවිල්ලා අපිට මර්ධනය කරන්න තියන්නේ. ඒකින්ද ඒව වළක්වන්න ඕනේ. අරව දාන්න ඕනේ. එතකොට මෙයාගෙන් ආන්න මෙයා කවදාරි දවසක මෙයාට ආවා කල්ලිය සමාජිකයෙක් අම්බ වෙලා තියෙනවද නැත්නම් මෙයා ගිහිල්ලා අම්බ වෙලා තියෙනවද කියලා ඊට පස්සේ මම උත්තර දෙන්න. මගේ නෑදාව කට්ටිය මගේ යාළුවා එක්කෙනෙක් පුතා එයා ඒ ඉගෙන ගන්න වෙලාව එයාගේ මෝටරේක අරගෙන කියලා සම්බන්ධ වෙලා කොල්ලුට දැන් ආරක්ෂාව නැහැ. දැන් මේ සමහර අය එකතු වෙලා ආන ප්‍රශ්නෙට කෙලින් උත්තර දෙන්න. හරි හරි මම උත්තර දෙන්න. ඒ වාගියයි ඒ අම්මලා මේ නෑදාව කඩිය දුක් වෙනවා. හරි එයාට එයාගේ මේ ඒ වාගිය කල්ලියට සම්බන්ධ වෙලා කියලා හිරා කර කරොත් ඩක් ගාලා අපදෙන්නේ නැහැ. මාස ගණක් තල්ලු වෙනවා. නෑ නෑ මේක ඒක මේතුමා කියපු එකට මම කියන්නේ නෑ. මම කිව්වා නෑ සිවජි ලේමන් දඩි මේක අපිට වෙනවා. නෑ සිවජි ලේමන් දුමා සෙක්ට් වාගිය මාස 6ක් ඉන්කුවරේ නැතුව දාන්න ඕන කියලා මම කිව්වා. සිවජි ලේකම් මහත්මයා දැන් සිවජි එතුමා ඇහුවේ කෙටි ප්‍රශ්නයක්. එතුමා ඇහුවේ ඔබතුමාගේ දන්න කෙනෙක් හෝ නැත්නම් ආවකල්ලියේ කෙනෙක් හෝ ඔබතුමාට මුණ ගැහිලා තියෙනවද? ඒක මේ අල්ලල නිදාස් කරපු කට්ටිය එයාගේ නෑදාව කට්ටිය මුණ වෙලා මේ වගේ දැන් අපි එළියට ගත්තා ආයෙ සම්බන්ධ වෙන්නේ නැහැ කියලා මම කතා කරලා තියෙනවා. දැන් අරුණ මොකද කියන්නේ? කොහමද එයා කිව්වා? ඔව් උත්තර කිව්වේ. ඔව් ඒක තමයි. ඔයාට ඇහුණා. ඒකට සම්බන්ධ වෙච්ච නෑදෑයෝ කට්ටියක් නේ නෑදෑවගේ පුතා නම් මගේ යාළුවාගේ පුතා නම් ඒ පුතා මොන දෙල කතා කරලා තියෙනවා මම ඇඩ්වයිස් කරලා තියෙනවා ආය මේක එයාගේ එයා ඒ කට්ටියත් එක්ක සම්බන්ධ කරන්න එපා මේ ගෙවල් වාගේ තියාගන්න එතන ඉගෙන ගන්න ඕන කියලා රූම් වලින් තියාගත්තොත් තමයි ඒක මේක සම්බන්ධ වෙන්නේ පරිසම තියන්න නැත්නම් පිටරට හරි කොහේ හරි යවන්න පොඩි රක්ෂාවට මං ආන්නේ ඒ මම ඇව්වේ මොකද්ද ඒ දැන් ආවා කල්ලිය කියන කල්ලියක් තියෙනවනේ දැන් මෙතුමල්ලා කියන්නේ එහෙමනේ
එහෙම කල්ලියක් තියෙනවා. දැන් ඒකට හෙරෙයිව පණතක් ගේන්න ඕන නම් කල්ලියක් තියෙන්න එපාය. නේ? එතකොට මෙයා කියනවා ඒකට හෙරෙයිව පණතක් ගේන්න ඕනේ කියලා. එතකොට කල්ලියක් තියෙනවා. ඒක මෙයාගේ කතාවෙන් තාවුරු වෙනවා. ඒ කල්ලිය කවුරු හරි මෙයාට අම්බු වෙලා තියෙනවා. නැත්නම් මෙයා ගිහිල්ලා අම්බු වෙලා තියෙනවා. මං කියන්නේ මම මේකයි දැන් අධිකර ජනාධිපතිතුමා මොකද කියන්නේ? දැන් ආපෝ කුඩු 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 ව්‍යාපාරමට මරණ දඩුවම් දෙන්න ඕනේ කියලා. කණ්ඩායම මොකද කවුද කියලා දැනගන්න ඕනේ නැහනේ. දඩි පනත ගෙනලා නිකන් නතර කරන්න මොන හරි අරගෙන එන්න ඕනේ කියනකොට කවුරු හරි කුඩුකාරයෝ ඇවිල්ලා කුඩු පාවිච්චි කරෝ එයා දැක්කද නැත්තද කුඩු එයා බලලා තියෙනවද කියලා ඒකට අපි උත්තර දෙන්න බෑ. කුඩු එකට විනාශයට අපි මොනහරි මාදි වලින් මිනිසුගේ කතාවට හරි මේක මේ වාගේ තමයි පාතාල ලෝක වාගේ ඉත මිනි පාතාල ලෝකේ ආවා කියලා නමට තියෙන්න ඕනේ කියලා මම කියන්නේ මොන බම්බු නම නැතුවරි කඩු කණ්ඩායම් කියලා කියමු. දෙමළ චිත්‍රපටි වාගේ නිකන් පිටිපස්සේ ඉඳලා කඩු අරගෙන වාගේ ඒකත් බලලා මිනිස්සු නරක් වෙලා ඉන්නේ. ඕගලන් කොහමද ගත්තේ ඉස්සෙල්ලා? හරි නරක් වෙලා. ඕගලන් කොහමද ගත්තේ ඉස්සෙල්ලා? ටෙලෝ පටන් ගත්තේ කොහමද? මේ මල් පොකුරු අරගෙන පටන් ගත්තේ. නැමෙ ඉතිහාසය පිටරටේ එක එක රටවලින් කොහමද ආයුධ සන්නත්ත පටන් ගත්තේ? ආය මොනද? ජේවිපී පටන් ගත්තේ කොහමද? අරුන් මම ඔබෙන් කෙටි ප්‍රශ්නයක් අහනවා. හරි. ඉතිහාසයේ ටෙලෝ එහෙම පටන් ගත්තා කියන්නේ. එතකොට වර්තමානයේත් යම් කණ්ඩායමක් අපි නම අමතක කරමු. කඩු කිනිසි එහෙම අරගෙන කටයුතු කරනවා නම් එය හරිද වැරදිද? සුජීව ඔය ප්‍රශ්න හොඳයි. වැදගත් ප්‍රශ්න. මේක සමාජයට උමනා වෙන ප්‍රශ්න. හරිද? මේ ප්‍රශ්න වලට අපි යන්නේ නැහැ. තමචෙල්වන් වගේ ආපු ගමන් ওই රටවටේ ගිහිල්ලා 83 මොනවාද වුනේ 84 මොනවාද වුනේ 78 මොනවාද අද කතා කරන්නේ. දැන් මමත් යන්නේ දැන් එහෙම යන්න වෙනවා. මේක බල්ල මේගොල්ලන්ව බල්ලනේ අපි ඉගෙන ගන්න. දැන් මට කට ගන්න ගමන් කතා කරලා උගුරත් ගිහිල්ලා තියෙනවා. නේ මේ අපිවනේ නියෝජනය කරේ. මහව මේ නියෝජනය කරේ. He is the representative of Arulananda Marun. 2 times parliamentarian. අබැයි අම්බ වෙලා නැහැ කිසිම ආවකල්ලිය මෙම්බර් කෙනෙක්. අබැයි ආවකල්ලි ගැන තමයි කතා කරන්නේ. මාර සොක්. Thank you සංගල් ඉන්න. මේකයි. ටයිම් දුන්නානේ. ටයිම් දුන්නානේ. නැත්තම් මගේ ටයිම් දෙන්න සම්පූර්ණ දෙන්න. මගේ ප්‍රශ්නෙට අරුණ ඕනේ. නෑ දෙන්න. ඒ කියන්නේ මම ඔබෙන් අහපු ප්‍රශ්නකට උත්තරේ ඕනේ අරුණ. පාර්ලිමේන්ට් එකේත් ඕක තමයි කරන්නේ මේ මිනිස්. හරිද? පාර්ලිමේන්ට් එකේ තියෙනෝනේ 20 මිනිස් නේ දෙන්නේ. නේ එක එක විදියට එක එක වෙලාවල් හම්බෙනවා මේ කාලේ. හරි. එතනින්ම පෙන්වන්නේ ජනතාවට රූල් ඔෆ් ද ලෝ. නැත්නම් රූල් ඇන්ඩ් රෙගුලේෂන් එතනින්ම පෙන්වන්නේ. පෙන්වන්නේ නැතුව ගියාම තමයි මාපාරේ පිස්තෝලේ අරගෙන පොලිස් කාර්යයේ ගානව පෙන්න ගානම. කොහොමද රූල් ඇන්ඩ් ලෝ? මංගොබෙන් අහපු ප්‍රශ්නෙට මට උත්තර ඕනේ අරුණ. ඒ කියන්නේ දැන් උත්තර දෙන්න සුජීව. උත්තර දෙන්න දෙන්න. ඔව් මට උත්තර ඕනේ. අපි සිවාජිලංග මහත්තයතු මට මෙතුමගේ මේ ප්‍රශ්නේ මංගොබෙන් අහන්න. ඒ කියන්නේ නම පැත්තකට තියන්න. කිසියම් වූ කණ්ඩායමක් කටයුතු කරනවා නම් තවත් කෙනෙක්ගේ ජීවිතයට ප්‍රශ්නයක් වෙන්න අපි ගාව රූපරාමු තියෙනවා. කඩු කිනිසි අරගෙන චිත්‍රපටිවල ඉන්නවා වගේ ගිහිල්ලා කටයුතු කරනවා නම් තරුණ කණ්ඩායමක් එය හරිද වැරදිද? ඒක තමයි මං ආවේ මේ මං ওই ඕක පටන් ගත්ත ගමන් මේම වුණා. ඔව්. හරිද? මේම ආවේ ඒක හරි වෙදගත් ප්‍රශ්නයක්. ඒකට උත්තර දෙන්න එනකොට මේතුමා ආපෝක පටන් ගත්ත අර වැල් බයිලා ටික කියවන්න. මේ ඇත්තටම ඒක සමාජියට මාර පටැණියක් නේ. ආයුධයක් කවුරු හරි ගන්නවන කඩුවක් නෙමෙයි අඩුම ගානේ පොල්ලක් ගත්තොත් හරි. පේන්නේ නැත්නම් හැමදාම නිවුස් වල අපි දකින්නේ ඕවනේ. ආ? එතකොට වැරද්දක් අපේ අවබෝධයෙන් නොකර ඉන්න ඕනේ. නැත්තම් සමාජයෙන් අපිට දඬුවම් කරනවා. සමාජයෙන් අපි දැනගන්නවා ඕක වැරදි කියලා. නැත්තම් නීතිමය රාමුවක් තියෙනවනේ. දැන් දෙමළෙන් කියනවා මේ වයල්ගල්. ඒ කියන්නේ වතුර යන්නේ පාසන. ඒ කියන්නේ මේ කුඹුර. කුඹුරට වතුර දාන්නේ වරප්පු දාලා. නේ? ඒ කියන්නේ අර වරප්පු කියලා අපි දෙමළෙන් කියන්නේ වරප්පු කියලා. එතනින් තමයි වතුර දාන්නේ. ඒ කියන්නේ ඒක මේ බ්ලොක්ස් බැරියස් දාලා හරියට යවනවා. ඒ බැරියස් නැත්තම් ඒක කඩාගෙන යනවා. එතකොට නීතිය ඕනේ. හරිද? ඒ බැරියස් කඩනකොට තමයි ඒකට අපි කියනවා අපරාධ කියලා. සිංහලෙන් කියනවා නීර කියලා ඒක. රයිට්. රයිට්. ඒක දඬුවම් කරන්න තමයි අපිට තියෙන්නේ රජයක්, ගවර්න්මන්ට් එකක්, ඒ ඉන්ස්ටිටියුෂන්ස්. හරිද? දැන් උතුරේ වායුවනේ අරුන්, උතුරේ මොනවාද මේ දකුණේ තියෙන ප්‍රශ්නද? උතුරේ තියෙන නැ විශේෂ ප්‍රශ්නයක් තියෙනවාද කියලා. එතකොට මේ තුමා මොනවාද කොයිදෝ ගියා. හරිද? ඊට පස්සේ කිව්වා සංගිලියන්ගේ කතාව.
සංගිලියන්ගේ ඒ සම්බන්ධ ඔබතුමා ඍජු මතයක අපි ඔව් ඒක තමයි දැන් මම කියන්න ආවේ. දැන් සාමාන්‍ය රජුරුන් මේ අපි ඕගලන් වගේ මිනිසුත් එක්ක ඩිරෙක්ට් කතා කරන්නේ නැහැ. මෙයා රජුරු කෙනෙක්. දැන් අපේ රජුරු කෙනෙක්. මෙයා කතා කරන්නේ අපිත් එක්ක. හැබැයි නියම රජුරු ඉන්නවනේ. දැන් අපේ රජුරා කවුද? සංගිලියන්. එයාගේ 28th generation. එයාගේ නම රාජා රෙමීජියස් කනගරාජ. එයා දැන් ඉන්නේ නෙදර්ලෑන්ඩ් වල. එයා මට කතා කරා. ඩිරෙක්ට් කතා කරා. කතා කරලා ඇහුවා ප්‍රශ්නේ. මේ මොකද්ද මේ වෙන්නේ? මමත් ඉතාලන් හිටියේ මේ වගේ ආවාකල්ලියක් තියෙනවා කියලා මමත් ඔයිගෙන නිකුත් මේ මීඩියා රිපෝට්ස් දීලා තියෙනවා. ඕක මර්ධනය කරන්න ඕනේ කියලා. හැබැයි මට මුන් ඔක්කොම කිව්වේ බොරුනේ අරුන් කියලා. මං කිව්වා ඔගලන්ට විතරක් මේ උන් හැම කෙනාටම කියන්නේ බොරු තමයි කියලා. රට වටේ ගිහිල්ලා බොරු තමයි කියන්නේ. ඊට පස්සේ ගියා උතුරු පළාතට බාර වෙන මේ ආරක්ෂාංශ ප්‍රධාන කෙනෙක්. එයාත් කිව්වා අරුණ. අපිටත් කිව්වේ බොරු නේ කියලා. ඉතින් බලන් ගියාම මේ හැම ලොකු තැන ඉන්න මිනිසුන්ටත් ළඟ ඉන්න දැන් අපිව නියෝජනය කරනවා කියන මිනිස්සු ඉන්නවනේ. ඒ මිනිස්සු ගිහිල්ලා බොරු කියන්නේ. ඉතින් ඒ මිනිසුන්ට බොරු කියන්න වෙනවනේ. මොකද ඒ මිනිස්සු පල්ලෙය නැහනේ. ග්‍රවුන්ඩ් එකේ නැහනේ. දැන් මම ආවේ යාපනයේ ඉඳලා. දැක්කනේ? දායා මාරට ප්‍රෝග්‍රෑම් 9:45 තමයි මම මෙතනට ආවේ. එතකොට අපිට පේනවා එක. හරිද? දැන් මේ ආවුද කවුරු ගත්තුත්තරයි ඒක කවදාවත් මේ මෙයා කිව්වනේ දැන් ප්‍රචණ්ඩත්වයෙන් සන්නතක අරගල කරලා කවදාවත් ඕක කරන්න බෑ කියලා අපි දැන් දන්නව. ඒකින්ද අපි එක්සත් රට ඇතුලේ මොනාරදයක් ඉල්ලනවා කිව්වනේ ෆෙඩරල් එකක් ඉල්ලනවා කියලා. හරිද? ඕක අපිට මේගොල්ලන් පටන් ගත්ත කාලේ තියෙනුනේ. එතකොටම දැන්ලා ඉවරයි. මොකද්ද ඔබට දැනුනේ? මෙයා කිව්වේ දැන් අර විග්‍රහ කරන්නේ ඔබට දැනෙච්ච දේ. ඒ කියන්නේ ෂේගුවරා මේක ආපෝ මට කියන්න වෙනවා. ෂේගුවරා කියලා තියන්නේ true revolution is non violent. Right? If it is violent, the people drives away from your cause. හරිද? මිනිස්සු ඈත් වෙනවා. revolution කියන්නේ හිංසාව නැති කරන නියම විප්ලවයේ හිංසාවෙන් තොරයි. ඔව්. හැබැයි රෙවොලූෂන් කියලා කරපු මිනිස්සු මේ රටේ මොනවද කරේ? ප්‍රභාකර නෙමෙයි. මේ පැත්තේ විජේවීරත් කරේ අරකම තමයි. දකුණට කරේ එක අපරාධයක්, උතුරට කරේ ඒ අපරාධයක්. ඒකේ කොටස්කාරය තමයි මේ මිනිස්සු. ආපෝ දැන් ඇවිල්ලා ඉන්නවා ආපෝ මේ ෆෙඩරල් ඉල්ලගෙන. දැන් ආපෝයි කිව්වේ කටින් පැන්නා මෙයාට කටින් පැන්නා මේ මේ මේක කරන්න ඕනේ ඔයගලන් නෙමෙයි අපි තව අවුරුදු 15ක් ගිහිල්ලා කරන්න හිටිය දැන් අදිසි වුණා කියන එක තමයි කටින් පැන්නේ එතෙන්ටම ඔව් අපි රංගන හොඳ තැනකට ආවේ ඒ තැන ගැන කතා කරමු මෙතුමා ෆෙඩරල් ගැන කතා කරා මෙතුමා එතෙන්ටම ආවා අපි විරාමයෙන් පස්සේ ඒ ගැන කතා කරමු මේක තමයි ඊළඟ ප්‍රශ්නේ අපි කතා කරමු සීමාවෙන් එහා දේශපාලනය සීමාවෙන් එහා දේශපාලනය සලකුණ දේශපාලන සංවාදය අරුණානන්දම් අරුණ මහතා සහ එල්කේ සිවාජුලිංග මහතා සමගයි පවත්වන්නේ අපි සාකච්ඡාව. අරුණ මෙතුමා කියපු කාරණය මේ ප්‍රශ්නේ විසඳන්න ෆෙඩරල් වලට යන විසඳුමක් අවශ්‍යයි කියන කාරණය. ඔබත් තමිල ජාතිකයෙක්. තමිල තරුණයෙක්. ෆෙඩරල් ලෝ නැද්ද ඔබ කියන්නේ? Nobody can give you freedom. Nobody can give you equality. Nobody can give you justice or anything. If you are a man, you take it. How? මේක මම නෙමෙයි කිව්වේ මේක මල්කම් එක්ස් කිව්වේ. The how kiyala they have to find it. ඔවුන් ඒ සඳහා ඒ ලබා ගන්න යන ක්‍රමවේදය ඔබ එකකද? Freedom is in your mind. Faith in your words. Pride in our souls. Let's
salute the nation. You got the point? Of course. Okay. සමාජ සාධාරණත්වය සඳහා තරුණ ව්‍යාපාරය කියලා ඔබ කියන්නේ ඔබේ කණ්ඩායම නම් කරන්නේ. ඒ කණ්ඩායම ගොඩනගන්නේ ඔය කියන පදනම මතද? මම නම් එයිම තමයි ඉතල මේව කරේ. ඒකින්ද ඒක තාම රෙජිස්ටර් කරලෙත් නැහැ. ඒකින්ද ඒ පදනම ඉඳා රෙජිස්ටර් කරෙත් නැහැ. ඉතින් මට තියෙන චෝදනාවත් ඉදිරියේදී දැන් මම මේක කිව්වනේ මෙතන. කින්ද ඒකත් කියයි. රෙජිස්ටර් කරලා රෙජිස්ටර් නොකරපු මේකක් කියලා. ඉතින් සාමාන්‍යයෙන් රෙජිස්ටර් කරන්නේ ඇයි? සාමාන්‍යයෙන් රෙජිස්ටර් කරන්නේ ඕන දෙයක් ෆන්ඩ්ස් ගන්න. නේ? කාගෙන්ද? කාගෙන් හරි දෙන කට්ටිය මෙයා කිව්වා දැන් මොකද පිකටින් කරන්න කට්ටිය කරනවා. සමහර කට්ටිය පිකටින් කරනවා. තමා කෑ ගන්නවා. ඒ වලට සමහර විට ඩයස්පොරා සල්ලි යවන්නම ඇති. ඔබ නොකිය කියන්නේ මෙතුමන්ලාට ඩයස්පෝරාගෙන් සල්ලි දෙනවා කියලා? නොකිය මොනා කියන්නේ? නොකිය කියන්නේ මොනාද මෙතන තියෙන්නේ? මුළු රටම දන්නවනේ. සියෝජලික මන්ත්‍රීතුමා? මේකයි. දැන් ඩයස්පෝරා කට්ටිය දැන් කොටි සංවිධානයේ කෝටි ගණන් සල්ලි හුඟක් කට්ටිය හොරකම් කරා. ඒක දැන් මේ යුද්ධයෙන් අනාථ වෙච්ච කට්ටියට සල්ලි එවන්න කියලා අපි ඉල්ලීම කරනවා ඒත් හරියට ඇවිල්ලා නැහැ. සාමාන්‍ය මිනිස්සු හරි එල්ටී සංවිධාන කට්ටිය නෙවෙයි සිවිල් මිනිස්සු. ඒ සංවිධානයේ සේනා සමහරට අතර දෙකක් නැති වෙලා තියෙනවා. කකුල දෙකව නැති වෙලා තියෙනවා. ළමයිලා නැති වෙලා තියෙනවා. ඒගොල්ලන්ට ජීවන මේ මොන හරි ලක්ෂ එකක් මොන හරි මේ මැෂින් එකයි වීවිං මැෂින් සෝවිං මැෂින් එකයි මේ මොනද කව් එකයි අරදෙන්න කියලා සමහර අය පොට පොට සපෝටර්ස්ලා එවනවා. ඒක නිකන් මේ මොනද අලියාගේ බඩගිනියට දියුල් ගෙඩිය පොඩි ගෙඩිවල් ගෙඩි වගේ තමයි දැන් තියෙන්නේ. ඒක අපි පිළිගන්න ඕනේ. යුද්ධයෙන් සල්ලි යුද්ධයටත් සල්ලි දීපු කට්ටියත් ඒක නිකන් වැටිලා ඉන්නවා. නිකන් ඉන්නවා. අපි කිව්වා ඕකේ යුද්ධයෙන් කෝටි ගණන් දුන්නානේ ඔයගොල්ලෝ. උඹලා මේක දීපන්. මේක වෙච්ච විනාශයනේ. මේ රටේ රජයටත් මේක මිනිසුන්ට කරන්න ඕනේ. ඒ වගේ විදේශ රටවලත් ඕනේ. විදේශ රටවලත් බලනවා යනවා පොඩි පොඩි එක කරනවා. මිනිස්සු තව අමාරු වෙట్ల මේක ඔළුව උසන්න බැරි තත්ත්වයක තමයි තියන්නේ. ඒක තමයි ඇත්ත කතාව. ඔළුව උසන්න බැරි තත්ත්වයක තියෙනවාද? ද්‍රවිඩ ඇතම් අන්තවාදී දේශපාලනඥයින් ඔළුව උසන්න බැරි තත්ත්වයට දමිළ ජනතාව පත් කරලා තියෙනවාද? නෑ නෑ. ඒක අපි පුළුවන් තරම් අපිට මොනවාද අවස්ථාවේ ඉන්නේ? අවුරුදු ගානක් නෑ. අපිට ලක්ෂ 60ක් දෙනවා නම් ඒකටත් අපි බෙදලා දෙන්න ඕනේ. ඒක කොච්චර දෙනද බෙදලා දෙන්න පුළුවන්? ඒක MPs ලාට කෝටි එකයි. ඒ වගේ අපිටත් මම දැන් ජෙනීවාටත් හැබැයි මගේ ණය අරගෙන පොලිය අරගෙන තමයි මම ගමන් කරන්නේ. අපිටත් ගිය පාර දෙපාර ගිය නැහැ. කවුරුත් මම කතා කරලා බැලුවා. ගරු මන්ත්‍රීතුමා යාළුවා කට්ටියට කතා කරලා බැලුවා. ගරු මන්ත්‍රීතුමා ඔබ දන්නවද උතුරු පළාත් සභාවට වෙන් වෙච්ච මුදල් නැවත භාණ්ඩාගාරයට ආවා කියලා? ඒක තමයි මම මේ ඒකතාවට එන්න. හරිද? ඒ වාගියයි කතාව එන වෙලාව අතිකර ජනාධිපතිතුමා මේ වාගිය මේ චෝදනාව කරලා තිබුණා. ඒ කියන්නේ එහෙම වෙලා නැද්ද? නෑ එහෙම වෙලා නෑ. ඒක මම උතුරු සභාවට කතා කරලා තිබුණා. කතාවට කිව්වා ඒ වාගියයි යවල තියෙනවා කියලා. ඔගොල්ලෝ ඔප්පු කරන්න මම දේශපාලනේ ඉඳලා අයින් වෙනවා කියලා. දෙමළ ජාතික සන්ධානයේ පැහැදිලිවම කිව්වා. සුමන්ත. ඔවුන් අතින් ඒ වරද වුණා කියලා. ඒ කියන්නේ වරද වුණා කියලා එමේ සුමන්තර කියනවනේ දැන් ඉන්නේ මේ ෆෙඩරල් පක්ෂේ. ඒගොල්ලගේ පක්ෂය සභාපතිතුමා. ඒතුමාට අහලා බලන්න. ඒ කියන්නේ දැන් දෙමළ අපිට අඩුපාඩු තිබුණා. එතකොට දැන් විශ්වාස කරන්න ආපු සල්ලි ආපු ශ්‍රී ලංකන් මේ සෙන්ට්‍රල් බැංක් භාණ්ඩාගාරයට ආපු එක ඒ වාගේ සිද්ධ වෙලා නැහැ. ඒක මට පෑදිලින් කියන්න පුළුවන්. දැනත් අදත් කියන්නම් මම ඒ වාගේයි. එහෙනම් ඕගොල්ලෝ මොනවාරි ඉන්ෆර්මේෂන් ඇක්ට් වාගේයි මොනවාරි කරලා නැත්නම් පාර්ලිමේන්ට් එකේ එක්කෙනෙක් ක්වෙස්චන් අරන් කරලායි රයිට් ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබ අභියෝග කරනවා. උතුරු පළාත් සභාවටත් අපි කෝටි 5000ක් වෙන් කරා. 3500ක් කෝටි වෙන් කරා. 1500 ආවා. දැන් කෝටි 5000ක් ආවා කියලා ඒගොල්ලෝ එළිදකන්න කියලා අපි ඉල්ලීම කරන්නේ. එහෙම වුණා නෑ බාබියෝ. නිකන් ඒ කතාව පිටරෙන්ඩ ඉන්න අය ඩයස්පොරාකට
පිළිගන්න ඉන්නේ. උඹලාට දීපු එක නිකන් මම කිව්වා ඔන්න ඔප්පු කරන්න කියලා. ඒ වගේ නිකන් Facebook බලලා අරව බලලා ඒ වගේමයි කතාව. ඒ අද්දිම සල්ලි වලින් ඒකට දෙන්න තිබුණා. නෑ කිව්වා එහෙම අපිට මිනිසුන්ට දෙන්න බෑ. අපිට අධ්‍යාපන කරන අධ්‍යාපනයට ආවුත් ආවුල් ඒක ස්කූල් එකට දෙන්න කියලා තමයි කොළඹ ඉඳලා ඉන්නේ. අපි හිතන විදිහට දෙන්න බෑ. හොස්පිටල් එකට දෙනවා නම් හොස්පිටල් එකට ආවුල් හොස්පිටල් එකට ආවුල් හොස්පිටල් එකට මෙච්චරයි පඩියට මෙච්චරයි කියලා ඉන්නේ. අපි ඕන විදිහට කතන්න ඕක දෙන්න බෑ. ඒක තමයි බලස් සභාව ක්‍රමය. ඒක එතකොට කොච්චර දෙන මිනිස්සු දන්නවා. ඉතින් එහෙනම් ඒක ඒක උතරට විතරක් නෙමෙයි සම්පූර්ණ ඒක එහෙනම් එහෙනම් මන්ත්‍රීතුමා නෑ මන්ත්‍රීතුමා එහෙනම් සම්පූර්ණ අපිට ආව 2000 කෝටි දෙනවා මන්ත්‍රීතුමා ශ්‍රී ලංකා රජයට කොච්චර එනවා ලක්ෂ ගාණක් කෝටි එනවා ඔව් මන්ත්‍රීතුමා ඒක එහෙනම් උතරට විතරක් නෙමෙයි දකුණෙත් එහෙම ඒක පළාත්සභාව නමයට එහෙනම් ඒක හැමතැනම එහෙමයි නේද මම උතුරු පළාතේ පළාත්සභාව එතකොට අරුන් කියන කතාව හරි ඒ කියන්නේ හැමතැනටම මිනිසුන්ට තියෙන එකම ප්‍රශ්නේ ඒකයි අපි කියන්නේ හැමෝටම තියෙන එකම ප්‍රශ්නේ නේද එකම ප්‍රශ්න අපේ පළාත රජයේ ගෙන්ල මිනිස්සු දාස් ගණන් පදිංචි කරලා අපේ පළාතට අපි සුළු ජාති කරන්න බලනවා හරිද ඇයි මේ ශ්‍රී ලංකන් රජයට ඕපන් විසා දෙන්න පිටරට ඉඳලා කවුරු හරි ආවුත් සිංහල ජනතාවට මේකේ තියෙන එක රට මේක අපි සුළු වෙනවා කියලා බය ඒක හරි ඒ වගේ තමයි එක පළාතේ දැන් බලන්න උතු මේ මොනද උඩරට දෙමළ ජනතාව කියලා කියමු දාස් ගණන් අනස්ථා කට්ටිය අරගෙන ගිහින් ගාල් ඩිස්ත්‍රික්කයකට පදිංචි කරනවා නම් සිංහල ජනතාව කැමති වෙනවද? ඔබ ධන්නවද? ඔබ ධන්නවද? ඒක නිසා තමයි අපි ෆෙඩරල් ක්‍රමයේ අපි පාර්ලිමේනි වෙස්ටර්බුජාන්ටි බණ්ඩාරනායක මාතයා තමයි 1926 ඉල්ලීම කරේ. අපි ඒ වෙලාවේ දෙමළ ජාතික ජනතා මේ නායකතුමාලා මන්ත්‍රීවරු අරුන් දැන් මේකද ප්‍රශ්නේ මේ රටේ තියෙන. ඒක තමයි මේ කතාවක් තියෙන බුදුහාමුදුරුගේ. හරිද? දැන් බුදුහාමුදුරු ගාවට ගේනවා එක්කෙනෙක්ව. එයා බ්ලයින්ඩ්. ගමේ මිනිස්සු කියනවා මේ මෙයා කියනවා එළිය නෑ කියලා. ඉතින් අපි තර්ක කරනකොට මෙයා කියනවා එළිය තියෙනවා නම් කො අල්ලලා දෙන්න මට. අල්ලලා දෙන්න බෑ. මට සුවඳ එළියගේ නෑ. මට එළිය ඇයෙනවද? නෑ. මට එළිය දැනෙනවද? නෑ. එතකොට එළිය නෑ කියලා අර අන්ධයා කියනවා. දැන් අපි පරාදයි මෙයාගේ තර්කයට. ඉතින් ඔයා තමයි හරි එක්කන මෙයාට උත්තර දෙන්න. ඒකයි අපි ගෙනාවේ මෙයාට. රයිට් ඕකේ. බුදුහාමුදුරු කියනවා රයිට් ඕකේ. මේ රයිට්. දැන් මෙයාත් එනවා එන්න. මම එන්නම්කෝ බුදුහාමුදුරු ගාව තර්කේ කරන්නනේ. මං එන්නම්. රයිට් බලමු. කියලා එයාත් රෙඩි. ෆුල් රෙඩි. දැන් බුදුහාමුදුරු ආනවා. ඔයාට තර්කේ කරමු අපි දෙන්න. හැබැයි ඒජන්ට් ඉම්පෝර්ටන්ට් තර්කෙ ඉම්පෝර්ටන්ට් වාටනේ අපේ ඒර්ජන් ඇස් දෙක පේන්නේ නැහැ නේ වාට මට ඉන්නවා ජීවකර් කියලා අපි දෙමළෙන් මේක ආවේ අපේ සිංහලෙන් මම දන්නේ ජීවකර් කියලා ડોක්ටර් කෙනෙක් මගේ ෆැමිලි ડોක්ටර් හරි ජීවක වෙද මහතා ආ රයිට් දැන් එයා ගාවට මම ආව දාන්න පුළුවන් දැම්ම නම් එයාට පුළුවන් ඔයාට ඇස් දෙක අරින්න වාට කැමැතිද අර ඔව් මම රටවටේ ගියා මේ ඇස් අරගන්න මගේ අන්ධකම නැති කරා ගන්න බැරුව ගියා. ඉතින් මම කාටද ඒකට කැමති නැත්තේ? මං රෙඩි. දානවා කොමාරි සුමානයක් මේව කරාම එයාට ඇස් දෙක මේ වෙනවා. එයා දුවන් ඇවිල්ලා වඳිනවා බුදුහාමුදුරු. වැඳලා කියනවා රයිට් ඔක්කොම හරි දැන් පේනවද? ඔව් පේනවා. එතකොට ආනවා බුදුහාමුදුරු දැන් අපි තර්ක කරමුද කියලා. මොනාගෙන අර එළිය තියෙනවද නැද්ද කියලා. ඉතින් අරයා කියන දැන් තර්ක කරන්න මොනවද තියෙන්නේ? මට මේ පේන්නේ. ඒක කොහොමද අරවන්නේ? ඔබතුමා විශ්වාස කරන විදිහට. ඒක ඉතින් අර එතනදී ඔව් ඒක තමයි අර අන්දයා දා ජීවක වේද මහත්තයා හිටියා දැන් කවුද ඉන්නේ මේ නෑ නෑ ජීවක වේද මහත්තයාත් හිටියා අර අන්දයා දැනගත්තනේ මම පොට්ට වෙලා ඉන්නේ කියලා ඒකින්ද ඌ එකඟ වුණා ඇස් දෙක අරව ගන්න ජීවක වේද මහත්තයලා නම් තාම ඉන්නවා මට අම්බ වෙලා තියෙනවා ඉතින් මොකෝ ඇස් අරව ගන්න අකමැත්තද මේ තියෙන්නේ වාට කොහමද පේන්නේ ඔබතුමා හිතන්නේ ඒ කියන්නේ ඔබතුමන්ලා ඇස් අරගන්න කැමති නැහැ කියලායි මෙතුමා කියන්නේ නෑ මේකයි අපේ රටේ තියෙන හැම සිංහල පක්ෂ ඔක්කොම පිළි අරන් තියන්නේ දෙමළ ජනතාවට අඩපාඩු තියෙනවා ප්‍රශ්න තියෙනවා තීන්දුව කරමු දෙන්නේ නැතු හිතේ ඔය 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 දේශපාලඥයෝ නේද පිළි අරන් තියන්නේ නෑ මේ සාමාන්‍ය ජනතාවත් පිළි අරන් තියන්නේ
අපි ගොඩක් කට්ටියට දෙක මඟ තියනවා කියන්න. ඒක නික අස්සරව මේ කතා කරන්න එපා. හරිද? මේක මේක ප්‍රශ්න තීන්දුව ගන්න බැරි වුණොත් අපි දැන් යන්නේ පිටරට. විදේශීය එක්සත් ජාතික සංවිධානයට යන්නේ. එතන මොර කරලා තියෙනවා. ඒක යුද්ධ අපරාධයට සම්බන්ධ වෙලා තියෙනවා. ශ්‍රී ලංකන් රජයේ එකතු වෙලා තියෙන්නේ මේක ශ්‍රී ලංකන් ඇතුලේ රජයේ රට ඇතුලේ විදේශීය නඩුකාරතුමාලා ගෙනලා right මේක ඉන්කුවරි කරනවා කියලා ශ්‍රී ලංකන් රජයේම කෝස්පොන්සර්ඩ් එතනම 2015 වර්ෂයේ ඔක්තෝබර් මාස පළවෙනිදා TI යට එකක් උතුරේ රස්සා නැති තරුණයන්ට රස්සා ලැබෙයි. ඔය ඉන්කවරි කරලා ඔය ඉන්කවරි එකෙන් පස්සේ උතුරේ රස්සා නැති තරුණයන්ට රස්සා ලැබෙයි. ජීවත් වෙන්න බැරි මිනිස්සුන්ට සල්ලි හම්බ වෙයි. මම අහන්නේ දැන් පොඩි පොඩි රස්සාව පියන් වාගිය රස්සාව ගාලි ඩිස්ත්‍රික් එක මොනවාරි ආවොත් මෙතනද කොළඹ ඉඳලා ගම්බා ඉඳලා අරගෙන එක හොඳ නැහැ කියලා තමයි අපේ අදහස්. ඒ වගේ යාපනයටත් දැන් මීටර් බලන්නේ දැන් බලන්න අපි අපේ සන්ධාන දීපු සාය දීලා දීපු UNP ආණ්ඩුව යවල තියන්නේ මීටර් බලන්න. දැන් ගරු මේ රවි කරුණානායක ඇමතිතුමාගේ කට්ටිය සිංහල තරුණ කොල්ලෝ ඇවිල්ලා ඉන්නවා මීටර් රීඩර්ස්. ඒගොල්ලෝ නිකන් ස්ටුඩන්ට් OLL කවර් කරලා සමහර අය පාස් කරලා තියෙනවා. නැත්නම් ඒක ඒක වෙනයි. හැබැයි ඒක මේ ඉලෙක්ට්‍රික් මීටර් එක ඉලෙක්ට්‍රිසිටි මීටර් එක ඒ වගේ අපි කියන්නේ දැන් මයිනර් ස්ටාෆ් එක ඩොක්ටර්ස් නර්සස් ඕන ප්‍රොෆෙෂනල් කොච්චරද මේ සිංහලෙන් ආටි අවුත් අපි විරුද්ධ නැහැ. ඒක අපි කියන්නේ ඒ කියන්නේ ඔතන තියෙන දේශපාලන ප්‍රශ්නයක් නෑ නෑ නෑ. සාමාන්‍ය මිනිස්සු අපිට ආන්නේ උඹලා මොකටද අස් වාගෙන ඉන්නේ සාය දෙන්නේ මේක 100ක් ගන්න. ඒක තමයි ඒක තමයි මම කියන්නේ. ඒක තමයි මිනිස්සු අපිට දොස් කියන්නේ උඹලා. ඒ කියන්නේ එහෙම අය එහෙට රස්සාවලට යවලා තියෙන දේශපාලඥයෝනේ. එතකොට දේශපාලන ප්‍රශ්නයක් නෑ රුන් තියෙන්නේ නේද? ඒක බලන්න මගාලිංගම් කනගලිංගම් සිවාජිලිංගම් නිකන් මේ පණ්ඩිත වාග්ය කතා කරන්න එපා. හරිද? එතකොට අපි දැන් අපි එකම කාරණේ දෙපැත්තට කතා කරන්න සිවාජිලිංගම්. ඒ නෑ හරිද වරදිද? සිංහල කට්ටිය මෙතන ඉඳලා පොඩි රස්සාව එතන යනවා නම් යවනවා නම් ඒක වැරදිද? හරිද? මම අහන්නේ. ඒක තමයි මම අහන්නේ මෙතුමගේ. ඒක තමයි කියන්නේ මේ දේශපාලන කෙනෙක්ගේ ඒගොල්ලගේ පන්න බල්ලන්න මිනිසුන්ට රක්ෂාව දෙන එක සිංහල දේශපාලන සමහර අය වෙනවා මේ දෙමළ දේශපාලන සමහර අය එන්නේ ඉතිනවා. මන්ත්‍රීතුමනි කොහොම වුණත් ඒකට පිළිතුරු මට ඒක කවුරු හරි අත දික් කරන්න බලද්දි අවුරුදු 5ක් මම බලස් සභාවේ හිටියම නැත්නම් අවුරුදු 8යි මාස 3ක් පාර්ලිමේන්තුවේ හිටියා දෙපාරක් කවුරු හරි මෙයා මට රක්ෂාව ආරම්භ වුණා කියලා කියන්න පුළුවන්ද නෑ. ඒක තමයි ඔබතුමාට තියෙන කාරණේ. ක්‍රමයට යන්න ඕනේ කියලා තමයි අපි කියන්නේ. මම අඳුරණක් කෙනෙක් කියලා එකයට ආරම්භ දෙනවා නම් ඒක සම්පූර්ණ වැරදි කියලා තමයි මගේ අදහස. නෑ ඔබතුමාලා දිගින් දිගටම මධ්‍යම රජයට සම්බන්ධ වෙන්නේ නෑ. ඔබතුමාලා ඡන්දිලලා යම් දේශපාලන මතයක් තියාගෙන උතුරේ ඉන්නවා. ඔබතුමාලා උතුරෙන් එළියට ඇවිල්ලා මේ මධ්‍යම රජය සමඟ සම්බන්ධ වෙලා ආණ්ඩුව සමඟ එක්ුණා නම් ඔය ප්‍රශ්නේ ඉන්නේ නෑ නේද? නෑ දැන් අපේ සහාය දීලා මේක කරන්න බැරි එක ඇතුල සම්බන්ධ දීලා මොනවද කරන්න බෑ. ඔබතුමා කවදාවත් සහාය දීලා නෑනේ මධ්‍යම රජයකට. මධ්‍යම රජයට නෑ අපි සහාය දීලා ඉන්නේ. හැමති කම් කරන්නේ නෑනේ කවදාවත්. හැමති කරන් කරන්නේ ඒක වෙනයිනේ. ඉතින් ඔය ප්‍රශ්නේ දැන් ඔබතුමල්ලගේ කණ්ඩායම ස්ථිර විසඳුම එනකන් අපේ ස්ථාවර හැමති කරන් ගන්නෑ. හරිද? ඒක අපේ ස්ථාවර. හරිද? ඉතින් ඒ වෙලේ වෙන්නේ ඒක අපි පිළිගන්න දේශපාලන විසඳුමක් ආවොත් මේ අලුත් ව්‍යවස්ථාව ඔබතුමා අවංකව කියන්න ඔබතුමා නෑ සිවාජිලිංගම් මන්ත්‍රීතුමා අවංකව කියන්න මේ රටේ හැමෝටම පිළිගන්න පුළුවන් දේශපාලන ස්ථිර විසඳුමකට එන්න ඔබතුමාලා ඉඩ තියෙනවද? අපි 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 දැන් බලන තනි රාජ්‍ය ඉල්ලලා දැන් ෆෙඩරල් එකට ඇවිල්ලා තියෙනවා. මිනිස්සු ෆෙඩරල් එකට ආවොත් ඇයි අපි ෆෙඩරල් පළවෙනියක ඉල්ලුවේ SWRD බණ්ඩාරනායක මහත්තයා. දැන් මේ හිටපු ජනාධිපතිතුමනි චන්ද්‍රිකා බණ්ඩාරනායකතුමනි දීපු යෝජනාව තියෙනවා. මේ ඒ වගේ මංගල මොනසින්ගේ යෝජනාව තියෙනවා. ඒක දෙමළ ජාතික සන්ධාන මොකද කියලා තියෙන්නේ. මේ වගේ ආරහ බලලා ඒක හොඳ විසඳුමට එන්නේ ඉන්න ආවුත් හොඳයි කියලා. අරුණ ඔබෙන් ඉස්සෙල්ලා ඇහුවා ප්‍රශ්නයක්. ඒ තමයි මේ මෙතුමල්ලා කියන මේ දේශපාලන විසඳුමද ඒ උතුරු නැගෙනහිර ඉන්න සහෝදර දෙමළ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. මේ ඉස්සෙල්ලාම මම දැක්කා මෙතන ටේ අරන් ආවා.
මෙයා සීනි දාලා තියෙනවද නැද්ද කියලා ඇහුවා. අරයා කිව්වා සීනි දාලා තියෙනවා කියලා. මෙයා ගත්ත නැහැ. එතනින් පේනවා මෙයාට ඩයබටික් තියෙනවා කියලා. ඩයබටික් තියෙනවා නම් ප්‍රෙෂරුත් ඇති. ප්ලීස් පශාලුස්ත රෂියන් වලින් කියනවා ප්ලීස් කියලා. කේන්ති ගස්සන්න එපා යා. නෑ සමහර වෙලාවට පොඩි කන්නවලට යන්න ඕනේ නෑ අරුන්. අපි අපි ආන පස්සේ මට ඉනා යනවා. එතකොට ඊට පස්සේ ඉතනම මේ වැඩියාව එන්න කලින් වැලකී සිටිනවා වෙන්නත් පුළුවන් නේද? ඒ සම්ම නිගමනයකට යන්න එපා. ඔබ ඔබ උත්තරයක් දෙන්න. ඉතින් මගාලිංගම් කනගලිංගම් ඒක උත්තරයක තමයි. උත්තරයක තමයි. මගාලිංගම් කනගලිංගම් සිවාජිලිංගම් 2010 presidential candidate independent. ටෙලෝ සංවිධාන. ටෙලෝ සංවිධාන ස්වාධීන. ටෙලෝ ඉස්සල්ලා. ඉස්සල්ලාම් ඊට පස්සේ TNA ඊට පස්සේ TNLA right Tamil National Liberation Alliance 2010 parliament contested failed 2011 TNLA dissolved and rejoined TELO contested 2011 local government election under TNA ticket elected to Valvettiturai province Valvettiturai Urban Council 2013 contested provincial council elect provincial council election 2013 TNA candidate Ethaning he was appointed to assist to the CM on employment Northern province employment issues දෙමළෙන් කියනවා මහාභාරත තියෙනවනේ මහාභාරත මහාභාරත එන්න මම ඉවර කරන්න මේක මේ පාර්ලිමේන්තු සිරිතා ඒකයි එක්ක පාර්ලිමේන්තු ඩිසෝල්ව් කරන්න නැත්නම් ජනාධිපතිතුමාට කියන්න ඕක කුඩු කරන්න කියලා මේක මේ පාර්ලිමේන්තු සිරිතා මේ මහාභාරතේ පොඩි වචන ඒක වෙන 4 lines ආ වේලංගල් පාරේකලේ පුරට්ටි මරංගලේ ඒ මරංගල් කියන්නේ පාරේකල් කියන්නේ ලොකු මේ ලොකු කඳු කඳු පෙරලා ගන්න මේ ලොකු ගස් හරිද මරංගලයි සුලට්ටි රයිට් මලෙකලයි තාණ්ඩි වේලංගලයේ පෝරිඩත් තේරෙන්දෙඩුකින්රන ඒ කියන්නේ අලි කඳු පෙරලගෙන ගස් මේ විසිකරාගෙන ලොකු ගල් විසිකරාගෙන අලියෙක්ව තමයි ඔයන්නේ සටන් කරන්න හරි එයාට උත්තර දෙන්නම් මේ අපි උතුරු පළාත් සභාවේ 38 දෙනෙක් ගරු මෙම්බර්ස්ලා ඒක අපේ දෙමළ ජාතික විනාඩි 15 30 දෙනෙක් හිටියා මේ ඇමෙති මණ්ඩලයට ගියේ නැහැ ඒක මට සමහර තනතුරු මේ පවර්ස් බලන්න කියලා බෙදල ලිඛිත මාර්ගයෙන් මේ අවුරුදු දෙකක් ඉස්සරහා මේ අවුරුදු තුනක් පස්සේ මේ අන්තිම අවුරුදු දෙකක් විතරයි එක එක මිනිස්ට්‍රීස් සමහර මෙම්බර්ස්ලට බාර දුන්නා මට ලෝකල් ගවර්න්මන්ට් පළාත් පාලන ආයතන 34ම බලන්න කියලා තමයි මට වෙන් කරලා තිබුණා. ඒක ගිහිලා CLG කොමිසර්ලටත් ඒ වෙලාව මිනිසුගේ පාලනේ තිබුණේ නැහැ. සෙක්‍රටරිසර ලේකම්තුමාලාත් එක්ක. He was appointed to assist the CM on employment. නෑ නෑ ඒක 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 assist the employment කියලා ප්‍රූෆ් කරන්න කියන්න මම දේශපාලන ඉඳලා අයින් වෙලා යන්නා. අරුන් 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 ඔබ සෝදානවා මේ ෆෝන් එක තියෙනවනේ ඔව් ෆෝන් එකෙන් බලන්න දැන් බලන්න යන්න ප්‍රොවින්ස් කවුන්සිල් මොන හරි මේකෙන් ගිහලා බලන්න දැන් ඔබතුමා නෑ 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 සමහර කොමිටීස් වල ඉන්නවනේ ආවුල් මිනිස්ත්‍රි දැන් এডুকেෂන් මිනිස්ත්‍රි හෙල්ත් මිනිස්ත්‍රි එකට කොමිටි මෙම්බර්ස් ඒක පාර්ලිමේන්තු එකේ ඉන්නවා ගියා අපි සමහර කොමිටීස් වලින් පර්මනන්ට් මෙම්බර්ස් අපිට ඒකට එම්ප්ලොයිමන්ට් කියලා මොකුත් නෑ ඒක පෑදීන් අපේ ඩයරි ඕනම් වෙබ්සයිට් එකකට ගිහලා බලන්න කොහෙවත් හරි ආ වෙබ්සයිට් කියනෝනේ Google යන්න දැන් ගන්න ඒක බලන්න මේක පළාත් සභාවටත් බලේ ගොඩක් අඩු තියෙන එන සල්ලි විතරයි වීදම් කරලා නිකන් ඉන්න ඕනේ එන සල්ලි වලින් අපි නිකන් අපි එම්ප්ලොයිමන්ට් කරනවා නම් පබ්ලික් ප්‍රොවින්සල් පබ්ලික් සර්විස් PPSC කියලා තියෙනවා සමහරවට MST කියලා කොළඹ ප්‍රොවිෂන් ගත්තාන් පස්සේ තමයි අපි එලව් කරන්න පුළුවන් පාළුවයි කියලා ආවොත් අපි 10 දිනක අපිට අපොයින්ට්මන්ට් දෙන්න බෑ 14 දීලා තව එකක් තියාගෙන ඉන්න පුළුවන් ඒ වගේයි මැතිම රජයේ බලය ඔක්කොම තියාගෙන ඉන්නේ ඒක තමයි මුළු ලංකාවේ සමස්ත ලංකාව හැම පළාත් සභාවටත් මේක තමයි තත්ත්වය අපිට උතුරට විතරයි නෙමෙයි ඒක තමයි ඒක යට තමයි අපි පවතින්න ඕනේ නැති බලය අපි උදුරන්න බෑනේ අල්ලන්න බෑ තියෙන බලය විතරයි පාවිච්චි කරන්න පුළුවන්
අරුන් දැන් මේ අපි කතා කරමින් ඉන්න අතරේ දෙමළ එල්ටීටී හිතවාදී ඩයස්පෝරාවක් පිළිබඳව කතා වෙනවනේ. එතකොට ඒ මේ මෙවැනි කල්ලි පිටිපස්සේ නැහැ කියලා ඔබත් කියනවා, මොහුගේ මෙතුමාගේ ප්‍රකාශනුත් සනාථ වෙනවා. ඔබේ ওই සංවිධානාත්මක කණ්ඩායම නැත්තම් ඔබ මේ ගොඩනගා ගන්නා සංවිධාන ව්‍යුහය පිටපස ඉන්නේ කවුද ඇත්තටම? මෙයා කොහොමද මෙතනට ආවේ කියලා මෙයන් අහන්න. මෙතනට කොහොමද ආවේ? මොන ට්‍රාන්ස්පෝටේෂන්ද යූස් කරේ? මෙතනට එන්නේ හිරු එකට දායාමාර ප්‍රෝග්‍රෑම් එකට එන්නේ which transport he used. ඔබ කැමති දේ සඳහා උත්තර දෙන්න. නෑ මම කැමති. මම බස් එකේ කොළඹ ඉඳලා මේ යාපනය ඉඳලා ආවා. ලොජ් එකේ ඉන්නවා. දැන් මම වෙල්ලවතේ ඉඳලා මේක ත්‍රිවිල් එකේ ත්‍රිරෝ රාතේ ඇවිල්ලා සල්ලි දීලා ඇරියා. දැන් ආපෝ ඉවරනම් බසෙත් ත්‍රිරෝ රෝදේ අලගන යනවා. මට වාහන නැහැ. මට ගේ නැහැ. ඒක හොඳ උත්තර. හරිද? යාපනය එක එක ත්‍රිවිල් එක මම අතියන්න ඉන්නවා. මේ යාපනය ඉඳලා ත්‍රිවිල් එක මෙතන ඉඳ බෑ. හැබැයි හැබැයි අරුන් ඔබගෙන් බාං ඇස්සු ප්‍රශ්නෙට පිළිතුරු නෑ. මොන මොන ඉඳගෙන ඉන්නේ? මොකට දාවා කියලා? මොනද මේ බොඩිගාඩ්ස් එක ආවද කියලා අහන්නද? නැත වාහනේ මේ සුපර් ලක්ෂරි වේගල එකට ආවද කියලා? මගේ ප්‍රශ්නේ නැවත ඔබෙන් අහන්න කලින් නැවත ඔබෙන් අහන්න කලින් ඔබ අභියෝගාත්මකව තමයි ඔහුගෙන් ඇහුවේ මේ මොන ප්‍රවාහන මාධ්‍යයෙන් දාවි කියලා කතාව. ඒක කියන්න ඕනේ. ගැදලි කරන්නේ. සදාන් කිරීමක් කරා. ඒකට ඇයි ඔබ මෙවැනි ප්‍රශ්නයක් කියුවේ? දැන් අපි මෙතෙන්ට ආවේ උත්තරේ ප්‍රශ්නගෙන එළියට කියන්නේ නේ. දැන් මටයි මෙයාටයි තියෙන පෞද්ගලික මම මෙයාව දැකලත් නැහැ. මේ ෆීල්ඩ් එකේ. හැබැයි ඒ කාරණාව ඇහුවේ ඔබ. ෆීල්ඩ් එකේ. ඔක ඒක තමයි. ෆීල්ඩ් එකේ දැකලා නැහැ. මේ මෙතන තැනකොට මං hina වුණා මෙයා උඩ බලාගත්තා. ලිෆ්ට් එකේ. අපි දැන් එකට තමයි ලිෆ්ට් එකෙත් ආවේ. මේ ඒක දැන් ඔයා ඇව්වනේ. දැන් මේ වාගේ සංවිධාන කොහොමද පිටිපස්සේ කවුද ඉන්නේ? පිටිපස්සේ කවුද ඉන්නේ කියලා. ඉතින් මේ සුජිවලා දන්නවා මට කතා කරා. අරුන් මේම ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඉතින් මීට ඉස්සෙල්ලා මම මේගොල්ලන්ව අම්බ වෙලාත් නැහැ කාවත්. ඉතින් මේවත් කියනෝනේ මෙයා කිව්වනේ ඔය දේශපාලන කට්ටියට පන්දම් අල්ලන එක එකව ගෙනෙල්ලා අපිව මේව කරනවා කියලා ඔයමත් කිව්වනේ. ඉතින් පන්දම් අල්ලනවා නම් අපි මීට ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. එහෙමත් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් මට කවුරු හරි කෝල් කරලා කතා කරාම මම ටිකක් හැරෙන් වගේ තමයි ඒගොල්ලන්ට තේරෙන්නේ මම කතා කරන ස්ටයිල් එක. හැබැයි එහෙම නෙමෙයි මම. ඉතින් මේ මං කිව්වා මේම මට දැන් තුම්පාරකට වැඩිය මේම මේ වගේ ඉන්විටේෂන්ස් ඇවිල්ලා මං ඇවිල්ලා ගියා. ඒකෙන් මට මේ සල්ලි නැතුව ගියා. මං ණය වෙලා තමයි ආවේ. මට නම් දැන් සල්ලි නැහැ එන්න. ඕගොල්ලන් මොන හරි වාහනයක් දෙනව නම් මං එන්නම්. මොකද කකුල ඇක්සිඩන්ට් වෙලා තියෙනවා. ඇවිද ගන්න බෑ. බස් එකේ නම් එන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. පයින් යන මේ ඇවිද ගන්න පුළුවන් නම් දැන් එහෙමත් නැහැ. වාහනයක් දෙනව නම් මං එන්නම් කියලා. ඉතින් ඒ වගේ තත්වයක උඩ ඉන්නකොට අපිට කවුරුත් සල්ලි ගන්න අපි ලෑස්ති. කවුරුත් දෙන්න ලෑස්ති නැහැ. දෙන්න ලෑස්ති කාටද දන්නවද? අර ආයුධ අරගෙන මිනිස්සු මරන්න. දැන් අපි මිනිස්සු මරන්න ලෑස්ති වෙනව නම් දෙන්න ඕන තරම් ඉන්නවා. ඕන තරම් ඉන්නවා. එම්බසි ගානේ ඉන්නවා. දැන් කොන්සුලේට් එකක් ඉන්දියාව. දැන් මෙයා කිව්වේ ඉන්දියාවෙන් අපිට පුහුණු කරා. අපිට ආයුධ දුන්නා. මෙයා කිව්වනේ. මම නෙමෙයි කිව්වේ ආ. මෙයා කිව්වේ. හරිද? ඒකම තමයි මම අහන්නේ. ඒක පරණ කතාව 83 83 84 කාලේ. අයියෝ දැන් ඉන්දියාව එහෙම කරන්න නැහැ නේ. ඔව්. ඒක අර පාර්ලිමේන්තු සිරිත. ඒක මොකටද ආවා කියලා එයා හිතුවා කියලා තව උතර දුන්නා නේ. ඔව්. මොනවද හිතුවා කියලා? ඔබ කියනවා. මම කොයි විදියට ආවා කියලා මට අහුවා නේ. මම ත්‍රිරෝද රතෙන් ආවා කියලා දුන්නා. ඒක පැහැදිලි. එයා මොනවද කිව්වා? රජු හිතුවා කියලා කිව්වේ නැහැ නේ. ඔව් ඒක පැහැදිලි. ඒක වෙන කතාවක් යන්න. ඔබ කියනවා. කියන්න දෙන්නේ නැහැ. ඔව් ඔබ කියනවා. දෙන්න කියන්න. මේක අර පාර්ලිමේන්තු සිරිත. ඔබ කියන්න. ඔබ කියන්න. මේ හරිද? දැන් හැම තානාධිපති කාර්යාලයම කොළඹේ තියෙනවා. හරිද? ඉන්ඩියන් කොන්සුලේට් එකක් යාපනේ තියෙනවා. වෙන ඇමරිකන් කොන්සුලේට් එකක් නැහැ යාපනේ. ලන්ඩන් කොන්සුලේට් එකක් නැහැ. කොන්සුලේට් එකක් ඉන්ඩියන් එකක් තියෙනවා. ඒක ඉන්ඩියන් එක ඇයි තියෙන්නේ කියලා මම කල්පනා කරා. ඇයි මේ ඉන්ඩියන් එක විතරක් මේ තියෙන්නේ කියලා. ඇයි අපි විසා ගන්න මේටනේ ඉස්සර ඉන්නේ. දැන් ඒ තියෙනවා යුද්ධයෙන් පස්සේ. බලනකොට මට තේරෙනවා. දැන් මෙයා කිව්වනේ අපිට ආයුධ දුන්නා ඉන්දියාවේ. මෙයානේ කිව්වේ. දැන්නේ කිව්වේ. ඒක ඉස්සෙල්ලා වුණාට දැන් මෙයා කිව්වනේ. අපිට ආයුධ දුන්නා අපිව පුහුණු කරා කියලා මෙයා කිව්වා. ඒක මොකද මාව බලන්නේ? මේ වාහන සම්බන්ධයෙන් තව කිව්වේ නැහැ. ඒ කියන්නේ ඔබ කියන්නේ ඒවා මාව බලන්නේ. එයා කිව්වේ මම ඔබෙන් ප්‍රශ්නාර්ථයක් මගේ මූණේ තියෙන්නේ. ඒ කියන්නේ ඔයා එකතනකින් නැවතුවා. ඔව් මම ඇයි එහෙම තියෙන්නේ? බොන්න ඕනේ වුණා මට උගුර. ඒ කියන්නේ ඇයි එහෙම තියෙන්නේ කියලා. ඔව්. ඔබ කියන්නේ එහෙම තැනකට යන්න පුළුවන් තත්ත්වයක් තමයි ඔය තියෙන්නේ කියලාද ඔබ කියන්නේ? මම දන්නේ නැහැ. මට ඒක හිතුණා.
එක වෙලාවකට මට යුතුනා ඇයි හැම තානාධිපති කාර්යාලයම කොළඹ තියන්නේ ඉන්දියන් කාර්යාලය විතරක් තානාධිපති කාර්යාලයක් එකන සබ් කොන්සලූට් එකක් නේ සිවජලගේ මන්ත්‍රීතුමා මෙතුමා මේ මෙතුමා මම හිතනකොට මෙයා කියනවා අනවශ්‍ය කාරණයක් මෙතුමා මේ මතු කරන්න උත්සාහ කරන්නේ නෑ එහෙම තමයි කියන්නේ සිවජලිංගම් මාත්‍යා කොහොමද ආවා කියලා මං කිව්වා පැහැදිලිින් උත්තර දුන්නා ඊතුමා මොකද හිතුවා කියලා තව කිව්වේ නෑනේ වෙන වෙන රටේ රවටල යනවා මේ ඉන්දියාව කතාවට දැන් මම මේ ජනාධිපති අපර්ට්ස සුවාදීන ජනාධිපති අපර්ට්ස හැටියට ඩිප්ලොමැටික් පාස්පෝර්ට් එකේ ඉන්න වෙලාව එම්පී ඉන්න වෙලාව 2009 වර්ෂය සෙප්තැම්බර් ඩිසම්බර් මාසේ 24 වෙනිදා ඩිපෝට් කරා ඊට පස්සේ මම ඇප්ලයි කරනවා මම තාව අදේනකම් මට මේ මේ ට්‍රීට්මන්ට් එකට හරි ඉන්දියාවට යන්න බැරි තත්ත්වෙ ගොඩාක් අමාරු තියෙනවා ලිවර් එකේ තියෙනවා කිඩ්නි තියෙනවා මේක ප්‍රශ්න නැති පාර්ට්ස් මොකුත් නැහැ ඒ වගේ එතන ගියොත් අඩු ගාණන් මේක මේක ට්‍රීට්මන්ට් ගන්න පුළුවන් ඒකත් මට උත්තර නැති වෙන්නේ නැහැ ඒක යාපනය තියෙනවා මේ තියෙනවා අරගය තියෙනවා කියලා කතාව මොකටද කියනවද මන් දන්නේ නැහැ හරිද අපිට විරාමයක් දෙන්න විරාමෙන් පස්සේ අපි තවත් සාකච්ඡා කරමු සංකුණ සීමාවෙන් එහා දේශපාලන සීමාවෙන් එහා දේශපාලනය සලකුණ දේශපාලන සංවාදය අපි සාකච්ඡා කරමින් සිටින්නේ අරුලානන්ද අරුන් සමගින් සහ KG සිවාජිලිංගම් මන්ත්‍රීවරයා සමගින් අරුන් ඔබ තරුණ සංගමයක් මේ විදිහට සංවිධානය කරන්නේ ඇයි ඒක තමයි දැන් අපිව නියෝජනය කරපු කරමින් ඉන්න කරන්න යන මිනිසු කරන බොරු තියෙනවනේ ඒ බොරු කියන්නේ ඒ බොරු එළියට දාන්න. ඒ බොරු එළියට දානකම් අපිට විසඳුමක් අම්බ වෙන්නේ නැහැ. කියන එක මගේ අත්දැකීමවලින් ග්‍රවුන්ඩ් ෆීල්ඩ් එකේ මාස 10ක් ඉරේ ඉඳලා මං ගත්ත පාඩම ඕක. ඔබ මාස 10ක් ඉරේට ගියයි. ආ මගේ B වාර්තාව මේ ඊමේල් එකේ තියෙනවා මට දැම්මා 2 මට තියෙන B වාර්තාවේ තියෙන චෝදනාව කුඩු ග්‍රෑම් 2030ක් 2.38 ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 38යි මම පොසෂන් පාවිච්චි නෑ එමත් නෑ මෙයා භාවිතා කරනවද සන්තකයේ තබා ගැනීම නෑ මෙයා භාවිතා කරනවද මෙයා විකුණනවද මෙයා ට්‍රාන්ස්පෝටර්ද කියලා තාම අපි පරීක්ෂණේ පවත්වනවා කියලා තමයි මගේ ඊමේල් එකේ තියෙනවා B වාර්තාව දෙන්න මම මේක අරන් තිබ්බා කොහමරි ඔබතුමා ගාව එහෙම දෙයක් තිබ්බේ නැද්ද අවස්ථාවේ අතරගුණ ගන්න අවස්ථාවේ ඉතින් ඒකේ ඊට පස්සේ කියනවා ඒකෙම සර්ටිෆයිඩ් කොපි එකේ ඒකෙම කියනවා මේ අපිට ইনফরমේෂන් එකක් ආවා අපි මේ ইনফরমේෂන් අනුව දැන් මේ මේ අදාළ ප්‍රදේශේ මේම හෙරොයින් ව්‍යාපාරමක් કરી මොනාරි මේ මේකක් වෙනවා කියලා මේ ইনফরমේෂන් අරා ඒ ইনফরমේෂන් එකට අපි එතනට ගියා ගියාම පුද්ගලයෙක් එතන හිටියා එයා අපිව දැකලා හෙල්ම එයාගේ අත තිබිච්ච හෙල්මට් එක විසි කරා අපි ඒ හෙල්මට් එක ගත්තා ඒ හෙල්මට් එකේ තිබුණා හෙරොයින් ඒ හෙල්මට් එකේ තිබිච්ච හෙරොයින් තමයි මෙන්න මේ තියෙන්නේ 2.38 හොඳයි දැන් මං අහපු ප්‍රශ්නේ දැන් ඔබ තරුණ සංවිධානයක් හදන්නේ ඔබ 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 එන්නේ එතෙන්ටනේ ඔය ඔය කාරණේට එන්නේ එකත් එක්කනේ රයිට් ඔබ තරුණ සංවිධානයක් හදන්නේ ඔබ කියන ඔය කාරණෙත් එක්ක කියලා රයිට් ඔබ කියනවා ඔබේ ඔබ නියෝජනය කරන රයිට් දෙවිඩි දේශපාලඥයන් රයිට් ඔබව නිසලස නියෝජනයක් සිද්ධ වෙන්නේ නැති හින්දා තමයි ඔබ මේ තරුණ සංවිධානය හදන්නේ කියලා එතකොට ඔබ විශ්වාස කරනවද උතුරේ තාරුණ්‍ය ඔබත් එක්ක එකතු වෙයි කියලා දැ එකතු වෙන්න ඕනේ කියලා මගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම එකතු කරාගෙන වැඩ කරලත් නැහැ, වැඩ කරන්නේත් නැහැ. මම වැඩ කරනවා මිනිස්සු එකතු වෙනවා. සිවාජිලිංගම් මන්ත්‍රීතුමා තාරුණ්‍ය දැන් මේ ප්‍රශ්න හොඳ ප්‍රශ්නයක්. මම මේ මෙතන කතා කරන්න ආවෙම ඔඩියන්ස් එකට. මෙයාට නෙමෙයි. වාටත් නෙමෙයි සුදීව. හරිද? දැන් අද ආවා යාපනයේට නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු. එයාව අද උදේ ගිහලා පලාලි එයාපෝට් එකෙන් අරගෙන පරිතුතුරේ පොයින්ට් පිටරෝ උසාවියට අරන් ගිහිල්ලා කොල්ලෝ අය දෙනෙක්ට එයා නැගිටලා වචන තුනයි කතා කරේ
අප අම්බුණා මාස 3න් පස්සේ ඒ දාලා ආපෝ ව්‍යාව අරංගිල එයාපෝට් එකට දාලා තමයි මම මේට ආවේ. එතකොට එතනින් මම පිටත් වෙනකොට 1යි 10ක්ද කොයිද? 1යි කාලේ විතර ඇති. එතකොට ක්‍රිෂාන්ත උගලයි ප්‍රොඩියුසර් මට කතා කරනවා. පිටත් වුණාද කියලා. හරිද? එතකොට එතන අපි කොල්ලෝ 11 දෙනෙක්ව අත්තරංගුවට ගත්තා. ඕක මම දිගින් දිගට කියෝ විටි. ඕක තමයි NPM අර UPM එකේ මම ප්‍රභාකරන් මෝඩයා කියලා කතාවක් කියන්නේ. ඒක පටන් ගත්තම එතන තමයි. ඒ NPM එකේ තමයි. මම ඒක කිව්වේ කතාව වෙන කතාවක්. මේ කොල්ලොන්ගේ කතාවක් තමයි එතන කතාව කිව්වේ. හැබැයි එතන අල්ලගෙන දැම්මේ අරක විතරයි. දැන් මිනිසුන්ගේ ප්‍රශ්න නෙමෙයි එන්නේ අන්තිමට. අන්තිමට එන්නේ අර මේ හරිද? එතකොට නා අර කොල්ලෝ 11 දෙනෙක්ව අත්තරංගුවට ගන්නවා. මේ වාර්තාවෙන් කියනවා මාධ්‍ය වාර්තාවේ සඳහන් වෙනවා අනිත් දවසේ මේ කොල්ලෝ 11 දෙනා වාහනක ඩොල්ෆින් වාහනක කඩු අයක් අරගෙන මේ චුන්නගම් මර්ධනාමඩ මන්දියේ අපි චෙක් පොයින්ට් එකේ නවත්තලා බලනකොට මේ වාහනේ ඇතුලේ කඩු අයක් තිබුණා. මේ කොල්ලෝ 11 දෙනාම වාහනේ හිටියා. ඊට පස්සේ මෝටර් බයික් දෙකකුත් වාහනේත් එක්ක මෝටර් බයික් දෙකකුත් ඕම තමයි අත්තරංගුවට ගත්තේ කියලා මේ තියෙනවා ඕන්නම් මේ පත්තරේ මාධ්‍ය ඒ පිට වෙච්ච මේ හරිද? ඊට පස්සේ ඒ එතකොට තමයි මම එදා රෑ දෙක වෙනකන් ඒ අම්මලාත් එක්ක ඉඳලා එදා රෑ ඇවිල්ලා තමයි ඔය කතන්දර එළියට කිව්වේ. ඔක වුණේ නොවැම්බර් ඩිසెంబර් ජනවාරි ෆෙබ්‍රවරි දැනට මාස 3. අද තමයි ඒ කොල්ලොන්ට අප අරන් දුන්නේ. ඒකත් මේන් ලෝයස්ලා දෙන්නේ කිව්ව අරන් ඇවිල්ලා ඒක නාගානන්ද කොටිතුව වගේ සතයක් සල්ලි ගන්න නැතුව හරිද ඇවිල්ලා කතා කරලා එයා එළියට එනකොට ඒ අම්මලා කකුල අල්ලලා වැන්දා. මටත් ඇඬුණා ඇත්තටම. හැබැයි ඒ අම්මලා ගිහිල්ලා සල්ලි දුන්නේ බී වාර්තාවක් ගන්න රුපියල් 20,000 කරන් තියෙනවා මේගොල්ලන්ගේ පක්ෂේ ඉන්න එක්කෙනෙක්. හරිද? තව එක්කෙනෙක් බී වාර්තාව මේ සිංහලෙන් තියෙනවා මේක දෙමළට පරිවර්තනය කරන්න ඕනේ. දාදක් දීපන් කියලා දාදක් කරන් තියෙනවා. තව එක්කෙනෙක් මගෙන් ගත්තා 3,000. හැබැයි බී වාර්තාව සර්ටිෆයි කොපි වලට යන්නේ රුපියල් 48යි රුපියල් 78යි. බලන්න. හරිද? ඔක තමයි ඇත්ත කතාව. මේක තමයි මුන් අපිට කරන්නේ. මෙච්චර කාලේ කරෙත් මේක තමයි. කිව්වේ 12 පාරක් ජෙනීවා කියලා. ජෙනීවා ගියේ 12 පාරක්. මට එදා රෑම ආවා ජෙනීවා යන්න. પાස්පෝට් එක තාම ඉල්ල තියෙනවා. මම තාම දුන්නේ. මට දෙතැනකින් ආවා. තුන්වෙනි තැන ජෙනීවා ඉඳලා කෝල් ආවා. අරුන් પાස්පෝට් එක යවන්න කියලා. මං යවුවනේ. මං කිව්වා මම කිව්වේ හරියට බලන්න. හරිද? කෙවින් කාට කියලා ජර්නලිස් කෙනෙක් ගන්නවා ෆොටෝ එකක් සූඩාන් වල. ඩාෆුර් වල මෙයා යනවා කොන්වේ එකේ. යනකොට ළමයෙක් ඉන්නවා කණ්ඩ නැතුව ලොකු ඊගල් උකුස්සේ. ලොකු ඊගල් බලන් ඉන්නවා. ඒ ෆොටෝග්‍රාෆ් මේ ඒ ළමයව. ඒ ළමයා මැරුණම අපි මං කමු කියලා. මෙයා කොන්වේ එකෙන් බෑලා ෆොටෝ එක ගන්නවා. ගාල මෙයා එක යවනවා නිව්යෝක් ටයිම්ස් එයා රිපෝර්ටර්. අනිත් දවසේ එනවා ඕක මුල් පිටුවේ ෆස්ට් ෆ්‍රන්ට් පේජ් එකේ. එයාට හම්බ වෙනවා බුලිට්සර් වර්ල්ඩ් ෆේමස් ෆස්ට් මේක ෆොටෝග්‍රාෆි මේක අවාඩ් එක. හරිද? ඊට පස්සේ ඒ පත්තරේට මිනිස්සු කතා කරලා ආනවා ඒ ළමයාට මොනවද වුනේ කියලා දිගින් දිගට ෆෝන් කෝල්ස් එන්න පටන් ගන්නවා. එයා ඒ කතුරු මණ්ඩලේ මෙයාට කෝල් කරලා ආන මොකද්ද වුනේ කියලා. මෙයා කියනවා මම දන්නේ නැහැ කියලා. මම මගේ ජොබ් එක කරා මං ගියා. ඊට පස්සේ එයාට මොනවද දන්නවද වුනේ කෙවින් කාටර්ට. දැන් ඕගොල්ලන් මීඩියා කට්ටියනේ. කෙවින් කාටර් එයාගේ කාර් එකේ ඔක්කොම ලොක් කරලා ගෑස් මේක කපල සූසයිඩ් කරාගත්තා. එයා මැරුණා. බුලිට්සර් හම්බුණායින් පස්සේ. සිවජිලික මන්ත්‍රීතුමා මේ චෝදනාව ඒ කියන්නේ ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා කියන ඔබේ නියෝජිතයෝ ජනතාවට උදව් කරන්න මේ විදිහට කප්පම් මිලනවා. මේක ලෝයර්ස්ලා සල්ලි ගන්නවා නම් ඒගොල්ලගේ කටිය. ඒකට මොනවාරි ප්‍රූෆ් තියෙනවද? නිකම් චෝදනාව කරන එක ඒකට මෙතුම ප්‍රූෆ් ඉදිරිපත් කරනවා. නෑ නෑ මොනවද ඉදිරිපත් කරේ? මේ මේක ගන්න මෙයා සල්ලි ගත්තා කියලා ප්‍රූෆ් මේකට තියෙනවද? හරි මම පෑදිල නම් වශයෙන් කියන්නද? මගෙන් ගත්තා ලක්ෂේකාමාරක් one and only president council in sri lanka in jaffna santa abimana singa
දෙවැනි එකන තිරුකුමරන් මණිවන්නන් මේගොල්ලන්ගේ පක්ෂේ නෑ මේ තුන්දෙනා මණිවන්නන්ගේ මල්ලි තමයි තිරුක අයියා 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 හරි මල්ලි මේ තුන්දෙනාම මගෙන් ගත්තා ලක්ෂේ කමාරක් මේ තුන්දෙනාම ගජේන්ද්‍ර කුමාර බල මාත්‍යාගේ පක්ෂේ දෙමළ ජාතික සම්මාන ඔක්කොම එකයි කිසි සම්බන්ධතාවක් නැහැ සූරං කාල මිනිස්සු සූරං කාල ඒක දන්නේ නැතුව අපේ පක්ෂේ නෑ ඩොලස් පාරක් ඒක තමිල් ලෝයර්ස් ඒක මම පිළිගන්නවා ඒක 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 චෝදනාවට ඒගොල්ලෝ තමයි පිළිතුරු දෙන්නේ. මගේ ලක්ෂේ කමාර ඉස්සල්ලාම ගෙනත් දෙන්න කියන මගේ ගෙදරට. හරිද? ලක්ෂේ කමාරක් අරගෙන දෙපාරයි උසාවියට ආවේ මගේ වයිෆ්ට කිව්වා මරණ දඬුවම තම්සගේ මාත්‍යාට පැත්ත පළාට එන්න එපා තම්සගේ මාත්‍යාට ගන්න පුළුවන් අප සුප්‍රීම උසාවිය කියලා කිව්වා. දෙමළ ලෝයර් ඊට පස්සේ ජජ් කිව්වා ඕව ඊට පස්සේ මාස 10 ඉවර වුණායින් පස්සේ තමයි තරුණ ලෝයර් කෙනෙක් ඇවිල්ලා මගේ ડોකියුමන්ට්ස් එක ඊට පස්සේ තමයි පෙන්නුවේ. ජජ්ට උඩ ගිහිල්ලා චේම්බර් එකට අරගෙන කතා කරලා අප ඕපන් කෝට් එකට එන්න කියලා විනාඩි 40 40 මිනිට්ස් ජජ් එයාගේ ප්‍රකාශ දීලා කිව්වා ඇයිඩෙන්ටිටි තියෙන එක්කෙනෙක් මෙයාව අස්සම් කරලා අරන් යන්න කියලා. නෑ මේක ලෝයර් මේ මණිවන්දන් කියන එක දෙමළ ජාතික මගේ තාත්තා කතුරු කෙනෙක් දෙමළ ජාතික කතුරු කෙනෙක් ජනතා ප්‍රොෆෙෂනල් ජර්නලිස්ට් ජේන්ද්‍ර කුමාර් මාගේ මාතයාගේ පෙරමුණ දෙමළ නියෝජිතයන් කියලා කියන්නේ මේතුමා කියපු තුන්දෙනාගේ නම එක්කෙනෙක් ජනාධිපති නීතික ඒක ගෑනු එක්කෙනෙක් ඒතුමියගේ දේශපාලන වැඩ ඒතුමියගේ අයිතිය ඒක අපි මම ඔබතුමාගෙන් අහන්නේ දැන් රුපියල් 48ක් වැනි වියදමක් යන දෙයකට රුපියල් 10000ක් වැනි දෙයක් ඉන්නේ. කවුද කොහොමද ඒ චෝදනා කරපු කට්ටිය කියන්නේ? මම කියන්නේ අර මෙතුමා කියන කාරණේ ඇත්තක් නම් මේ සාධාරණයිද? මේ මට දැන් හයිකෝට් එකෙන් අද ඊයේ පෙරේ දාපු ලියුම. එහෙනම් කෝට් සම්බන්ධයෙන් මේක රිජෙක්ට් කියලා කිව්වා සාන්දාමි මනසේ. මේ මට ඇවිල්ලා තියෙන හයිකෝට් එකෙන් එන්න කියලා. මට කිව්වා රිජෙක්ට් කියලා. මොනාද රිජෙක්ට්ුනේ කියලා අහනකොට මම කියන්නම් මේ වාගේ පොඩි පොඩි මේ වංචා කරපු ලෝයර් සම්බන්ධයෙන් වෙන තවසක් නෑ සුමන්දරන් ගැන කතා කරා. සුමන්දරන් ගැන කතා කරා. පොඩි පොඩි උත්තර දෙන්න කියලා ලෝයර් සට්ට ගාලා කතා කරනවා. මම දන්නේ නැතු විදිහට මම උත්තර දෙන්න බෑ. ඒක තමයි මම කිව්වේ අර මහාභාරතේ කතා කිව්වේ ඕකට තමයි. අලියා අලියෙක්ව තමයි ඔයන්නේ. පූසෙක්ව නෙමෙයි. අපිට අවසන් විරාමයට යන්න දෙන්න. මම තව එකක් ඔව් මේ කොහොමද ආවා කියලා මේ මාත්‍යා මොකටද හිතාගෙන කියවා දන්නේ නැහැ. පෙරේදා නම වෙනදා උදේ පාන්දර 4ට වැලඳුතර ඉඳලා සීටි බස් එක මම ගමන් පටන් ගන්න 3ට හවස 3ට මඩගලබ ගිය අපේ මේ මොනද තරුණය සමිතිය එක තිබුණා. අපේ යුත් වින් එක මේ ඕගනයිස් කරපු එකට ඒක සමුළුව වාගේ තියලා ඉවර කරලා 9ට බස් එක සීටි බස් එක ඊ උදේ පාන්දර 3:00 යාපනය බස් ස්ටෑන්ඩ් එක බැස්සා. උපතුමාලාගේ ආරාධන නිසා ආපහු ඊයරයි බස් එක නැගල අද උදේ ආවා. ඒ වගේ අපි ගමන් කරන එක හැම මිනිස්සු දන්නවා. ඒක නිසා අපි මම කොහොමද ඉන්නවා කියලා. උඹ මෝඩයා සල්ලි හම්බු කරලා නැහැ කියලා කියනවා. ඒක මම හිතන්නේ නැහැ. සල්ලි නැතුව නම් කාට හරි ණය අරගෙන කරයිලිය වෙනේ කරගෙන යන්න පුළුවන්. ඒක හරි හරි. කවුරුත් ඒක ඒ වගේයි කවුරුත් කියන්න බෑ. හරි හරි. ට්‍රාන්ස්පෝර්ට් පාවිච්චි කරන්නේ පබ්ලික්. හැබැයි බේත් ගන්න යන්න ඉන්නේ ඉන්දියාවට. අර ඉන්දියාවේ වීසා දුන්නේ නැහැ පවුනේ මෙයාට. දැන් අපේ හෙල්ත් මිනිස්ටර් යන්නේ මවුන්ට් එලිසබෙත්නේ. හරිනේ. අපිට විරාමයක් දෙන්න. විරාමෙන් පස්සේ අපි අවසාන සාකච්ඡාවට සාකච්ඡා කරමු. සලකුණ. සීමාවෙන් එහා දේශපාලන සීමාවෙන් එහා දේශපාලනය සලකුණ දේශපාලන සංවාදය. අපි හැමදෑමත් ජනතාවගේ පැත්තෙන්දලා රටේ ප්‍රශ්න කතා කරන්නේ. එය සිංහලද දෙමළද මුස්ලිම්ද කියන ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. රට ජනතාව. සිවජිලිංග මන්ත්‍රීතුමනි අවුරුදු 30ක් තිස්සේ මුළු රටේ ජනතාවම මේ ප්‍රශ්නෙන් දුක් විඳා. තවදුරටත්
මේ රටේ මේ ජනතාව දුක් විඳින්න ඕනේද? විදේශිකයන්ට ඕනේ විදිහට අපි මේ ප්‍රශ්න විසඳන්න ඕනේද කියන ප්‍රශ්නේ මම ඔබින් නෑ මේකයි. අපි මේ මේ රටේ ඉන්න දෙමළ ජනතාව මේ රටේ ඇතුලේ ප්‍රශ්න තීන්දුව ගන්න තමයි අපේ නායකලා මේ මේ සිංහල නායකලාත් එක්ක ගිවිසුම අස්සම් කරා පොරොන්දුව දුන්නා. ඒ අඩගාණන් මේ 2015 ජනාධිපති ඡන්දේ මොනහරි අපිට ලැබෙනවා කියලා බලාගන්න තමයි අධිකාර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට සහාය දුන්නා. ඒ වගේ බලාගෙන බලාගෙන යනවා. ඒක එක්සත් ලංකා ඇතුලේ එක රට ඇතුලේ ජීවිතෙන්ද අපි සම්පූර්ණ කැමැති ප්‍රකාශ කරලා තියෙනවා. දිගින් දිගින් ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි කොයි විදියට මධ්‍යම දැන් බලන්න පළාත් සභාව එන්න ඉස්සරහ හැම එක වැඩටම කොළඹෙන්න ඕනේ. දැන් අධ්‍යාපන පළාත්වල බෙදලා තියෙන නිසා ඒ අනුරාධපුර උතුරු මැද පළාත එන ඒකේ ප්‍රශ්න ඉවර කරන්න පුළුවන්. සමහර ප්‍රශ්න අධ්‍යාපන කියලා කියමු. සමහර අධ්‍යාපන ජාතික පාසල් නැතුව අනිත් ප්‍රශ්න පළාත් ඒක බලන්න පුළුවන්. එතරම් නෝරණ නෝර බලන්න පුළුවන්. ඒ වගේ බෙදන්නේ කියලා තමයි ඉල්ලීම කරන්නේ. රට කඩන්නේ කියලා අපි ඉල්ලීම කරලා නැහැ. එක්සත් ලංකාව ඇතුලේ එක්ක දැන් ඇමරිකාවෙත් තියෙනවා රාජ්‍ය මේ මේ ෆෙඩරල් කොටසක් 50යි තියෙනවා. ඒක ඇමරිකාව කඩගෙන ගිහලා තියෙනවාද? දැන් සුපර් පවර් වාගේයි ඉන්නේ. ඒ වගේ මේ ඕස්ට්‍රේලියාව තියෙනවා, කැනඩාව තියෙනවා. කැනඩාවට ක්‍යූබෙක් එකේ තියෙන්නේ ෆ්‍රෙන්ච් භාෂාව කතා කරන අය. ඒ ජනමත ਵਿਚාරණයෙන් ඒගොල්ලෝ කඩාගෙන යන්න පුළුවන්. දෙපාරක් ජනමත ਵਿਚාරණ දාලා තියෙනවා. නෑ අපි කඩාගෙන යන්නේ එකට ඉන්න ඕනේ කියලා ඒගොල්ලෝ තීන්දුව දීලා තියෙන්නේ. ඔය කියන විසඳුම සඳහා දෙමළ ජාතික පක්ෂ අතර එකකතාවක් තියෙනවද? නෑ නේද මේක එකකතාවක්. මොනවද මොකට සම්බන්ධයි? ඔබතුමාලා කතා කරන්නේ විසඳුමක් සම්බන්ධයෙන්, දේශපාලන විසඳුමක් සම්බන්ධයෙන්, දෙමළ පක්ෂ සම්බන්ධයෙන්. ඒක ඕන එක ඕන පක්ෂයට ආලා බලන්න ඒක සම්බන්ධතාවක් තියෙනවා. ඒ අපිට විරෝධය තියෙන මේ මේ ගරු ඩග්ලස් දේවානන්ද මාත්‍යට ආලා බලන්න. ඒ මාත්‍යත් මම කියන්නේ මේක බලය බෙදන්න ඕනේ කියලා. ඒක දැන් බලන්න 2008 වසරේ මේ ගාලි මේ ගෝල් ෆේස් ඒකට ඒ වෙලාවේ හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මාත්‍යා කතා කරා අපිත් එක්ක හිටන ඇමති ඩග්ලස් දේවානන්ද මාත්‍යාට. හරි ඒ වගේ අපිට සහාය දෙන එක්සත් විමුක්ති පෙරමුණ එක්සත් මේ ආනන්සගරි මාත්‍යාට හරි බලාපොරොත්තු වෙන විදියට 13 එයා කියලා ඉන්දියාව වාගේ ප්‍රාන්තිය රජය දෙන්න ඕනේ කියලා ඒතුමාව කිව්වා. අපි ඉල්ලන්නේ ඒ වාගේ දෙන්න. දැන් මේ ඉන්දියාවේ මොකොමද තියෙන්නේ? තමිල්නාඩු දෙමළ භාෂා කරන පළාත, මේ මලයාලම්, කේරළා ඒක මලයාලම් භාෂාව කතා කරන අයට ඒක ප්‍රාන්තිය තියෙනවා. ඒ වගේ දැන් දෙමළ කතා කරන භාෂා ප්‍රාන්තිය ඇතුලේ දෙමළ ජනතාව, මුස්ලිම් ජනතාව, සිංහල ජනතාව ඔක්කොම සමයෙන් ඉන්න පුළුවන්. මුළු රටේම සමසම විදියට ඉන්න පුළුවන් නම් ඒක එක ප්‍රාන්තිය ඇතුලේ කොහොමද ඉන්න බැරි තත්ත්වයේ ඉන්නවා? ඒකට මොන මොන අනිත් මොකක්ද කරදර කරන්න නැතුව කරන්න කියලා. දැන් බලන්න අපේ උතුරු පළාත් සභාවේ 38 දෙනෙක් සිංහල නියෝජිත දෙන්නෙක්. සමහර අයට ඒකට පරිවර්තන දෙන්න නැතුව මොනවාරි අඩපාඩු වෙනවා නම් ඒ කට්ටියට ඕනනම් දොරකඩෙන් වයින් ආල බලන්න, නැත්නම් මොනවාරි මීඩියාවකට කන්ටේ කරලා ආල බලන්න. මම නයිට්ල කියනවා මේක වැරදි. අපි උතුරු කොළඹට ආනවා ඒක අපිට ඒ වගේ අවස්ථාවක් නැහැ කියලා. මේක අපි උතුරු පළාතේ ඒගොල්ලෝ සුළු ජාති වාගේ ඉන්නේ සුළු පෙරසක්. ඒක නිසා ඒකට ඒක අයිතිවාසියක් දෙන්න ඕනේ කියලා. ඒ ජාතික ගී මේ පළාත් ජාතික ගී කරනකොටත් මං කිව්වා ඒ අයි මොකටද සිංහල භාෂාව ගී හදලා නැහැ ඒකත් ගන්න ඕනේ කියලා මං කියලා තියෙනවා. ඒක මම වෙන කට්ටියට ඉල්ලන්නේ ඒක අපිට පිට ඉන්න අයට සුළු ගානකට සුළු කියලා ඉන්න හැම කවුරුත් සුළු ජාතිය නෙවෙයි. ශ්‍රී ලංකාව ජාති තුනම ඒක සමසම තමයි ඉන්නේ. සිංහල ජනතාව 70% ඉන්නවා. දෙමළ ජනතාව ලංකා දෙමළ ජනතාව 19% ඉන්නවා. මුස්ලිම් ජනතාව 8% ඉන්නවා. 10% ඉන්නවා උඩට ජනතාව. හැබැයි 70% තියෙන නිසා ඒකට වැඩි ඒක අවස්ථාව හම් වෙනවා. ඒක වැරදි නෑ. අරුල් ඒක තමයි අපේ අදහස්. මේ කියන විදිහට ප්‍රශ්න විසඳුවම හරිනේ. මොකද ඉතින් ඩග්ලස් දේවානන්දට තියෙනවා වොරන්තුවක් ඉන්දියාවේ. හැබැයි එයා ගිහිල්ලා හම්බ වෙලා එනවා මෝඩිව. මාරයිනේ.
නේ ඒ නඩුව මේ ඉන්දියන් තානාධිපති කාර්යාලයේ ඉඳලා මේ කොන්ෆරන්ස් වීඩියෝ කොන්ෆරන්ස් එකේ එතුමා සාක්ෂි දෙනවා අම්මට උඩ දැන් ඩග්ලස් දේවානන්දා වෙනුවෙන් බෙනී සිටින්නේ සිවාජි ලිංග මේ ඇත්ත කතාව මොකද සෙද්ද වෙනවා කියලා මම කියන්න ඕනනේ දැන් අරිනේ ඔප්පු නැනේ මං කිව්වේ මුන් ඔක්කොම එකයි මුන් EPDP එතන වෙන්නේ EPDP ට නෑ මේකයි එතන වෙන්නේ අර මං කිව්වේ පාර්ලිමේන්තුවේ ඉන්නේ 225 අරි මයිනෝරිටි මේ කෝටි දෙකම ආර නේ අපි කෝටි දෙකයි තියද්ද කොයිද ලක්ෂ 100 හරිද හැබැයි අර ටික මෙජොරිටි වෙලා අපි මයිනෝරිටි වෙලා ඉන්නේ හේතුව මේක තමයි අර කට්ටිය අපිව බෙදනවා එක එක පක්ෂ හදනවා ටෙලෝ ඇදුවා TNA ඇදුවා ඊට පස්සේ TNLA ඇදුවා හරි දැන් ගායි වොලිබෝලුත් අදයි මෙයා LA ඇදුවානේ දැන් ඕම අදලා ඊට පස්සේ මිනිස්සු කොටස් වෙනවා වෙන් වෙනවා මිනිස්සු ඔක්කොම වෙන් වුණාම ලේසින්නේ දැන් දැන් මෙතන ඩිවයිඩ් ඇන් රූල් ඩිවයිඩ් ඇන් රූල් කතාව බලන්න එයායි ආරයයි ඊට පස්සේ ඉන්න ඉවර කරන්න ඊට පස්සේ මෙයා කියනවා කතා කරනවා අයියා කතා කරන්නේ දැන් මෙයාට ටයිම් දුන්නා මම ඊට පස්සේ මෙයා කියනවා ඉන්ටර්නැෂනල් ඉන්කුවරි ඇමරිකාව වගේ රටක් ඇමරිකා මේව කරන්නේ දැනට අවුරුදු 600ට පිටිපස්සට යන්න ඇමරිකා කියලා රටක් තිබුණද ලෝකේ අර්ථ ශාස්ත්‍රම් කියලා කෞඩිල්ලිය සානකියර් ලියපු පොත දුන්නේ අපි දැනට අවුරුදු 10000කට පිටිපස්සේ හරිද ප්ලේටෝගේ රිපබ්ලික් එන්ඩයිසල් හරිද අපෙන් අරගෙන උන් එනවා අපිට උගන්වන්න ඩෙමොක්‍රසි මෙයා කියනෝනේ ඉන්ටර්නැෂනල් ඉන්කුවරි ඉස්සල්ලාම අර ඉස්තාම්බුල් වල මාදවල් කපල මැරුවේ ජමාල් කසූකි ඒකට ඉන්ටර්නැෂනල් ඉන්කුවරි එකක් තියලා සාධාරණයක් දෙන්න අර සදාම් හුසයින්ට කිව්වේ න්‍යාස්තික ආයුධ තියෙනවා කියලා ගිහිල්ලා අරගෙන ඇවිල්ලා එල්ලලා මැරුවේ මැරුවායින් පස්සේ ගියානේ මේ ඉන්ටර්නැෂනල් ඉන්කුවරි එක ඒකේ ගියා ඩොක්ටර් ජයන්ත ධනපාල අපේ එක්කෙනා ගිහිල්ලා ඇවිල්ලා කිව්වා අම්මට සිරි දැන් ඉරාක් වල නෑනේ මේ න්‍යාස්තික ආයුධ කියලා ඒ වලට ඊට පස්සේ බනාම ඊට පස්සේ මේ ඉක්වඩෝර් ලිබියා දැන් සිරියා ඒ වලට දෙන්න කියන ඉන්ටර්නැෂනල් ඉන්කුවරි අරියට ඊට පස්සේ දෙන්න පුළුවන් ලංකාවට දැන් මේ සුමන්දරන් යනවා සුප්‍රීම කෝට් එකට මේ රනිල් වික්‍රමසිංහගේ මේකට මොකද්ද මේ කන්ස්ටිටියුෂනල් ක්‍රයිසිස් එකට ඇවිල්ලා ප්‍රකාශ කරනවා 70 years අපි ඉන්ඩිපෙන්ඩන්ට් වෙලා නමුත් තාවුරු වුණා අපේ මේ ලංකාවේ නීතිමය සිස්ටම් නම් මාර ඉන්ඩිපෙන්ඩන්ට් ඔව් තියෙනවා ප්‍රකාශ තියෙනවා හරිද සම්බන්ධ මෙයා කියනවා ඉන්ඩිපෙන්ඩන්ට් අපි කියනවා ඉන්ඩිපෙන්ඩන්ට් රයිට් මේක ඉන්ඩිපෙන්ඩන්ට් මෙතන මෙයා හිල්ලනවා අතන කොහමද ඊට පස්සේ කියනවා සුමන්දරන් අපේ TNA මන්ත්‍රීතුමා මම කියනද මේක අපි දෙමළ ජාතික සයින් දෙන්න කියන්නේ නැත්තම් මම මෙතනින් ඉවර කරනවා මෙයාටම දෙන්න මගේ ටයිම් එක ඔබ කියන්න මම එතුමා එතුමාට කියන්නේ එතුමාට කියන්නේ ගල් නෙවෙයි පොත් නෙවෙයි මෙයා අරයා මෙයා මේ කතාව මෙතුමාට කියන්න වචනෙන් කතා කරනවා නම් මේක හොඳයි 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 මම කොච්චර පාර මේතුමා කියලා කියන්නේ අරයා මෙයා කියලා මට කියනවා හරි මේ සුමන්දරන් එම්මේ මදියාභරණම් සුමන්දරන් ආබ්‍රහම් සුමන්දරන් තමයි ITN එකේ 1-to-1 ඉන්ටර්විව් එකේ කියනවා එයා ආනවා මේ මන්ත්‍රීතුමා ඔයා මේ you are the representative of northern province මේ ඔයා තමයි උතුරු පළාත නියෝජනය කරන මන්ත්‍රීතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මේ උතුරු පළාතේ මේ වගේ ආවා කල්ලිය කියලා ප්‍රශ්නයක් තියෙනවා ඒ ගැන මේ ඔබතුමා මොනවද කියන්නේ කියලා හරිද මේක ITN එකේ ගිය ඉන්ටර්විව් එයා කියනවා මේ ඔව් මේ නෑ අර මාධ්‍යවේදියා ආනවා දැන් අපිට ආපු මාධ්‍ය මේ ආරා මේවා මාධ්‍ය ইনফরমේෂන් අනුව මේක නම් ඇවිල්ලා ඩයස්පෝරා සල්ලියවල LTT වගේ නැවත මේම කණ්ඩායමක් අදන්ඩ මේ සූදානම් වෙලා ඉන්න වගේ තමයි අපිට එන්නේ මාධ්‍ය මේක කියලා ආරංචි මාර්ගය. උඩ යා කියනවා ඔව් අපි නම් ඕගෙන ටිකක් ඔයලා බැලුවා. නමුත් මේ එහෙම දෙයක් නැහැ. ඒක නිකම්ම ඉන්ඩියන් ෆිල්ම්ස් වලල පොඩි උන් ටිකක් තමයි ඒක. මේ එතකොට ඇයි මේ ආවා කල්ලිය කියලා නම වැටුනේ කියලා අර මාධ්‍යවේදියා ඔය ආවේ. එතකොට මෙයා කියන ඒක ඇවිල්ලා මේ ඒ ළමයා පොඩි එක්කෙනා එයා. එයාගේ ගෙදරට යනවා පොලිසියෙන් මොනාරි මේ කේසස් තියෙනවනේ පොඩි උන් ඒ කේසස් උනාම එයා පොලිසියෙන් යනවා.
පොලිසියෙන් ගිහිලා ආනෝ අම්මේ මේ පුතාගේ එයා ඒ එයාගේ නම කුමරේස රත්න විනෝද ඒ කොල්ලගේ නම එයාට තමයි ආවා කියන්නේ හරිද මගේ ෆෝන් එකේ තියෙනවා ඕන්නම් දෙන්න මමයි ඌයි ගත්ත ෆොටෝග්‍රාෆ් එක ෆොටෝ එකක් දෙන්න විනෝදන්ගේ කියලා ඉල්ලනවා එතකොට මේ අම්මා දෙනවල ෆොටෝ එකක් අර පොඩි කාලේ ස්කූල් කාලේ අපි මේ අර මාරු වේශ මේවල සෙට් වෙන්නේ ස්කූල් වල ඉන්නේ ගාන්දි වගේ එක එක මේවල ඇඳුම් මාරු කරාගෙන ඉන්නේ ඒ වගේ මෙයා ඇවිල්ලා හාවා වගේ මේ කිට් එකක් දාගෙන හිටපු ෆොටෝ එකක් දෙනවලු අම්මා හරිද ඔය සුමන්දිරන් මහතා කියන්නේ සුමන්දිරන් මහතා ඔබ වගේ කීම අරගෙන කියන්නේ ITN එකේ ඉතින් ITN එකේ මම බලපු එකනේ මං කියන්නේ ඕනනම් ඩේට් ඔක්කොම දෙන්නම් ITN එකෙන් ඒ කෑල්ලේ ඒ ක්ලිප් එක ගන්න මම ඊට පස්සේ YouTube එකේ පණ දාගෙන එව්වා ඒක පෙන්වන්න ඕගලන්ට YouTube එකේ නැහැ ඒක හරිද නැත්තම් එදා මං ඒක රෙකෝඩ් කරලා තියාගන්නවා ඊට පස්සේ මේ ඒ ෆොටෝ එක අරගෙන පොලිසියෙන් යනවලු ගියාම දැන් ආහාවා හා ඒ මේම කියන හාවා රැබිට් රැබිට් ඉතින් රැබිට් වගේ එයා ඇඳගෙන හිටපු කිට් එකින්ද මේ ඒ ෆොටෝ එක තමයි පොලිසිය අරන් ගියේ ඒකින්ද ඒ නම වැටුණා ඕක තමයි සුමන්දිරන් කියපු කතාව පබ්ලික්ලි සිංහලෙන් මේ දකුණට කියපු කතාව ඕක උතුරේ දැන් ඕගලන්ට දැන් ඒක මතක නැහැ උතුරේ නම් කොහොමද අපේ මිනිස්සුන්ට දන්නේ නැහනේ ඕක කියන්නේ සිංහල භාෂාවේ දැන් සිංහල භාෂා ප්‍රශ්න උතුරේ එන්න තදියම තියෙනවා තදියමට තියෙනවා ඕක මම හැමතැනම ගිහිල්ලා කියනවා ඉස්සල්ලාම අපිට තියෙන්නේ මේ ඈජන් කියලා ටිකක් තියෙනවා ඉම්පෝටන්ට් කියලා ටිකක් තියෙනවා ඈජන් ඉෂුස් ටික අනිවාර්යෙන් ඉස්සල්ලාම ඈජන්ලි විසඳලා දෙන්න ඒක ඈජන්ලි විසඳුව නැත්තම් ඒක ලොකු කලබලයක් වෙනවා ඊට පස්සේ ඕගොල්ලන් ලොง ටර්ම් ප්‍රොසස් අරන් ඇවිල්ලා වැඩන්නේ ඒ ලොง ටර්ම් එක ඇතුලේ තියෙනවනේ ඈජන් මිඩල් ඊටනේ ලොง ටර්ම් එක හැබැයි එන්නේ අර කිව්වේ දැන් අපි ආවිල්ල මේ මොකද්ද ස්ථීර විසඳුමක් නැතුව අපි ඕව ගන්නෑ හැබැයි අපේ වාහන ගන්නවා අපේ පර්මිට් ගන්නවා 12 පාරක් ජෙනීවා ගිහිල්ලා එනවා ඒක ප්‍රශ්නයක් නෑ හරිද විග්නේශ්වරන් ඒකනේ කෑ ගැව්වේ අන්තිම වෙලාවේ මේ ප්‍රොවින්ස් කවුන්සිල් ඉවර වෙන වෙලාවේ අන්තිම මාසෙකට ඉස්සෙල්ලා කෑ ගානෝ මගේ වාහනේ දීලා නෑ මගේ වාහනේ දීලා නෑ කොහොම මගේ වාහනේ කියලා හැබැයි මේව රිටර්න් කව යවනවා මේව අපිටනේ අරව මේගොල්ලන්ටනේ වාහන පේමිට් මේගොල්ලන්ට අරව අපිට ඉතින් අපිට හම්බ වෙන දේවල් රිටර්න් යවන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ අරගොල්ලන්ට හම්බ වෙන දේවල් අරන් තියාගන්න පුළුවන් ගෙදර ඕක තමයි සුමන්දිරන් කරපු වැඩ හරිද සුමන්දිරන් ඕක විතරක් නෙමෙයි ඊට පස්සේ අපිත් එක්ක සාකච්ඡාවට අපි මේම වාඩි වෙලා සාකච්ඡා කරලා තියෙන සුමන්දිරන් එක පෑ ගණන් විඩ්නස් එක දෙන්න පුළුවන් ආ කිව්වේ අපි ඔයි නීති විරෝධී වැඩකට ළමයි අරන් යන්න එපා කොල්ලෝ කියලා. හරිද? ගොඩාක් මේ මේගොල්ලන් දානු ගොඩාක් රූල්ස් දානවනේ. ඔය ඡන්ද වලට වැඩ කරන්න ගියාම අපි එච්චර ලොකු රූල්ස් දාන්න ගිය නෑ. නීති විරෝධී වැඩ වලට අරන් යන්න එපා. නීති විරෝධී වැඩවද කියන්නේ මේ පෝස්ටර් ගන්න ඡන්ද ඉලෙක්ෂන් කොමිෂන් එකෙන් ටයිම් එකක් දෙන්න ඕනේ ඩෙඩ්ලයින් එකක්. ඒකෙන් පස්සේ අඩුම ගානෙන් පෝස්ටර් ගන්න හරි අරන් යන්න එපා. මොකද උන් ඇරස්ට් වුනාම අපි දන්නව ඕගොල්ලන් එන්නේ නෑ. අපි දන්නව. හැබැයි උන්ගේ අම්මලා ඉන්නේ අපේ ගාවට අපිට ඊට පස්සේ මට නිදාගන්න බෑ මේ කෑ ගාලා උගුරත් නැතුව යනවා මට ඇඬෙන්න වෙනවා හැමදාම මම ඒ වගේ මිනිස්සු තමයි දකින්නේ කියලා එයා උත්තරයක් දුන්නා එයා නැගිටලා ගියා පෑ ගණන් කතා කරලා තියෙනවා හරිද නල්ලුර් හවුස් එකේ එයාගෙන් ආන්න කවදාරි මෙතෙන්ට ආවොත් මේම අරුන් චෝදනා කර ප්‍රසිද්ධ මාධ්‍ය ඔයා මේම කතා කරලා තියෙනවද කියලා අරුන් එක සමාජ ප්‍රසිද්ධ මිනිසුන්ගේ නම කියන්න ගොඩක් අය කැමතිනේ එහෙම කියනවා දන්නේ නැහනේ මූ පොඩි එකා මේ ඊට පස්සේ යා නැගිටලා ගියා මට හම්බුණා අපේ ගමේම කොල්ලෙක් ඌ අඬනවා රට යන්න ඕනේ අරුන් මාස්ටර් රට යන්න විදියක් නැහැ පාර්ලිමේන්තු ඉලෙක්ෂන් එකට මාව අරන් ගිල පෝස්ටර් අලවල නඩු තාම මට ඒ නඩුවට සුමන්දරන් නෙමේ සුමන්දරන්ගේ ජූනියර්ස්ලාත් වෙන්නේ නැහැ කියලා අරන් ගියේ ඒගොල්ලන් තමයි තමාම් පිළිබඳ නැති කිසිම දෙයක් තව එක්කෙනෙක්ට කියන්න පුළුවන්ද කරපන් කියලා ලෝකේ මාරු කරන්න අපි ඕනේ කොරප්ෂන් නැති වෙන්න හොඳම දේ මොකද්ද මම කොරප්ෂන් නැති වෙන එක කොරප්ෂන් නැතුව ඉන්න එක නේ බොරු කිරීම නැති වෙන එක නැති වෙන්න කරන්න ඕනේ මම බොරු නොකර ඉන්න එක නේ මිනිස්සු ලෝකේ හදන්න යනවා එහෙම මහත්මා ගාන්ධි එහෙම කියලා නේ මහත්මා ගාන්ධි කිව්වේ උඹ මාරු වෙයන් කියලා ලෝකේ මාරුවෙන් ඒක මාරු වෙයි
බුදුහාමුදුරුට කරන්න බැරි ඕක හේතු කරන්න බැරුව කියන්නේ බුදුහාමුදුරුටම. ඉතින් අරුන්ට පුළුවන්. ආ අරුලානන්ද මරුන්ට පුළුවන්. ද මේ රට මිනිස්සු කියන මේ මම රට හදන්න ඇවිල්ලා ඉන්නවා. මට මේ අපේ ගෙදර ඉස්සර කෙල්ල කෝල් කරලා කියනවා මේ උඹ ඉස්සල්ලාම රට හදන්න ඉස්සලා උඹ අදා උඹම අදාගෙන කියලා. ඉතින් එයා දන්නේ මම මාව අදාගත්තද. ඒකෙන් නම් මම හරි හරි හොඳයි කියලා කිව්වා. ඒකයි ප්‍රශ්නේ මෙතන තියෙන්නේ. සිරාජලිංග මන්ත්‍රීතුමා අවසන් වශයෙන් මම ඔබෙන් අහන ප්‍රශ්නේ අපි සාකච්ඡාව අවසන් කරන්න ඕනේ. දැන් උතුරේ දේශපාලඥයන් හැටියට ඔබ ඇතුළු කණ්ඩායම ගෙන ආපු මේ ක්‍රමවේදයට අභියෝග කරන්න කණ්ඩායමක් බිහි වෙමින් පවතිනවා. මේ ඔබට අභියෝගයක්ද? සුදේව දැන් මේ දැන් එක් ඡන්දේ එනකොටත් ඕන එක්කෙනටත් ඒතුමාලාගේ ඒතුමීලාගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්, විරෝධයෙන් කතා කරන්න පුළුවන්, විරෝධයෙන් ඡන්ද දෙන්න පුළුවන්. ඒක හැමතැනම තියෙන ප්‍රශ්නයත් 100%ක් අපිට අපි පැත්තේ මිනිස්සු ඉන්නවා කියලා කිව්වොත් තමයි මේ අරුන් මාගේ මාත්‍යා එක්කෙනෙක් කියන දොස්සෙකටත් නැත්නම් මේ මාත්‍යාගේ පිටිපැටසේ තරුණය එකතු වෙනවා කියලා. දැන් නෝට් කරලා සක්සස් ඔකේ මේක මම කියන්න පැහැදිලි මේ මේ සුදේව මම කියන්න. දැන් එක එක කාලේ එක එක සම්දානට එක පක්ෂයට වැඩි සහයෝග දෙනවා, සපෝට් දෙනවා, ඊට පස්සේ අඩු වෙනවා, සමහර ඉෂුවට අඩු වෙනවා. බලන්න 2012 වර්ෂයේ නහිනේර පළාත් සභාවට අපිට ලොකු නිම්ල ජනතාවගේ සන්ධි වලින් අපි ලොකු ජයග්‍රහණ ගත්තා. අපිට අල්ලන්න බැරි වුණා. උතුරු පළාත් සන්ධි වලින් අපිට 160ක් ඡන්ද ලැබුණා 2013 සෙප්තැම්බර් මාසේ තිබිච්ච උතුරු පළාත් සභාව. ඒ වගේ 2015 පාර්ලිමේන්තු ඡන්දයටත් ඒ ගාණ කිට්ටුව අපිට ලැබුණා. ගිය අවුරුදු පෙබරවාරි 10 වෙනිදා තිබිච්ච පළාත් පාලන ආයතනට අපි 65 ඉඳලා 134ට අඩු වුණා. ඒව කාරණාව ගොඩක් තියෙනවා. ඒ වගේ පොඩි කණ්ඩායමට ඒගොල්ලෝ වෙබ්සයිට් එකටත් අනිත් එක ෆේස්බුක් එකටත් ඇත්තටම මොන හරි චෝදනාව කරන්න පුළුවන් බොරු විදියටත් ප්‍රචාර දෙනවා නම් ඒක දැන් බලන්න ඇවවා වගේ ඔය මොන වාහනයෙන් ආවා කියනකොට සමහර අය හෙට කවුරු හරි ලියන්න පුළුවන් මෙයා ආවල් ලක්ෂරි වාහනෙට ආවා කියලා. ඔබතු කබිතර ඉඳලා කතා කරලා අපිට එන්න ඔබතුමාගේ වාහනයට පාස් දෙන්නම් කියලා. ඉස්සර මියුසික් ප්‍රෝග්‍රෑම් යනවා කියලා මම බලනවා කියලා කිව්වා. මම වාහනේ ඇවිල්ලා නැහැනේ. ත්‍රිවිලක ආවා, ත්‍රිවිල ගියා. ඒ වාගියයි මොන හරි දුන්නොත් මම ත්‍රිවිලක එන එක මම ෆොටෝ කරාද නැහැනේ. ඒ වගේ චෝදනාව ඇත්ත වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් මිනිසුගේ ඕන ප්‍රශ්නයට උත්තර දෙන්න අපි සූදානම්. අපි හැම කට්ටියම අපේ පක්ෂය අපේ සන්ධාන 100% කරනවා කියලා කියනවා නම් ඒක බොරු. හැබැයි ඔබ පිළිගන්නවද? ඔබ සමහර වැරදි තියෙනවා. ඔබ පිළිගන්නවද? ඔබ පිළිගන්නවද උතුරේ ජනතාවට දැන් ටික ටික උතුරේ දේශපාලඥයෝ මෙතෙක් හිටපු දේශපාලඥයෝ කරන්නේ බොරුවක් කියන එක තේරිලා කියලා? නෑ ඒ වගේ අපේ අදහස් සමහර වෙලාවෙ පිළිගන්න බැරි තත්ත්වයේ දැන් බලන්න මේ අවුරුදු තිබිච්ච පළාත් පාලන ආයතන සංදේ මේකටත් ගරු සුමන්දරන් මන්ත්‍රීතුමා මේකට මේ අලුත් ව්‍යවස්ථාව එන්න ඕනේ කියලා ඒ සම්බන්ධයෙන් වැඩිය කතා කරා. අපි කිව්වා මේක දේශපාලන මීටින් එකකට වැඩිය කතා කරලා වැඩක් නෑ. මේක බුද්ධිමට්ටත ඉන්න අයට සමහර අයට ක්ලාස් වාගේ දීලා කතා කරන්න පුළුවන්. මේ වගේ දැන් අපි අවසාන පිළිගත්තේ නැහැ. කරගෙන යනවා කරගෙන යනවා. දැන් බලන්න ආයේ එන එකක් නැහැ වගේ තමයි දැන් තත්ත තියෙන්නේ. හැබැයි ගරු සම්බන්ධන් මාත්‍යා ගරු සම්බන්ධන් මාත්‍යා පිළිගන්නවා. ඒක ඒතුමාගලාගේ කවමතක් අපේ මම නියෝජනය කරන ටෙලෝ සංවිධාන සම්පූර්ණ ප්‍රතිශීලනය කරලා තියෙනවා මේක එක්ස්පර්ට් කමිටි රිපෝට් එක. දැන් මේ එලි දක්වෙච්ච එක්ලොස් වෙනදා පෙබරවාරි මාසේ ජනවාරි මාසේ එළි දක්වෙච්ච රිපෝට් එක අපි සම්පූර්ණ පක්ෂ තුනක් දෙමළ ජාතික සන්ධානයේ ඊළඟ තොමරස් කච්චි සම්බන්ධන් මාත්‍යාග සමන්ත්‍රණ මාසේනාරාය මාත්‍යාග පක්ෂ ෆෙඩරල් පක්ෂ අපි ඉතරෝ පක්ෂ ෆෙඩරල් පක්ෂ තරුණයන්ගේ සිද්ධාතන් ගරස තරුණයන්ගේ සිද්ධාතන් මාත්‍යාග පක්ෂ එක පක්ෂ අපි සම්පූර්ණ ප්‍රතිපිට කරලා දෙනවා. අපි කාරණාව කියලා දෙනවා. ඒක ජනතාව පිළිගන්න පුළුවන් සමහර අය පිළිගන්න බැරි තත් වෙනවා. අපේ සන්ධාන රැසීම වෙනකොට ඒක වාද විවාදත් එන්න ඉඩ තියෙනවා.
නමුත් අර දැන් අර සුදේව අහපු කාරණාවත් එක්ක ද්‍රවිඩ ඇතම් දේශපාලඥයන්ගේ ක්‍රියාකලාපයන් තේරිලා ජනතාව දක්වන ප්‍රතිචාරයත් එක්ක ඒ ජනතාවගේ වෙනත් විකල්ප හොයාගෙන නෙමෙයිද අර විග්නේශ්වරන් හිටපු මහාමතිවරයා දැන් ගමන් කරමින් ඉන්නේ නැවත වතාවක් ජනතාව වෙනත් ප්‍රවේදයකේ රැවටීම සඳහා නෙමෙයිද දැන් ගමන් කරමින් ඉන්නේ ඒකේ මම ඉස්සර කිව්වානේ ගරු විග්නේශ්වරන් මාත්‍යාට ඊළඟේ තමලරස කච්චි පක්ෂය මේ අවිශ්වාස යෝජනාව අරගෙන එන වෙලාව මම ඒ වෙලාව ඒ ජනිවා සම්මලවට යන්න මේ කොච්චියකට ගියා යාපනයේ ඉඳලා මේ කොළඹ ගිහලා අනිත් දවසක් මට ෆ්ලයිට් මම අනුරාධපුර බෑල ගිහලා ටෙලෝ පක්ෂය ප්ලොට් පක්ෂය ඊපීආර්ල පක්ෂ තුනම එකතු කරලා 30කට 15යි කරලා ඒක ඊට පස්සේ ඒක අතහැරියා ඊට පස්සේ විග්නේකරු විග්නේශ්වර මාත්‍යා මට ආරාධනා කරා මගේ ගමනට සුවජිලිංගම් එයි කියලා එන්න ඕනේ කියලා මම බලාපොරොත්තු තියෙනවා කියලා මම ඒකටත් මම පරස්සවටත් උත්තර දුන්නා දැන් අපි වෙන වෙන විදිහට කඩාගෙන ගියෝ දෙමළ ජනතාවගේ අයිතිවාසිය දෙන්නට කොහමද නෑ නමුත් ඒ වගේ අදහස් තියෙනවා ඒක මගේ අදහස් මම ඊළඟ ඡන්දයට යනකොටත් මිනිස්සු මගේ අදහස් හරිනම් මිනිස්සු තේරුම්පත් කරන්න පුළුවන් නැත්නම් මම පරිදි කරන්න පුළුවන් ඒක නිසා මේක මුළු ලෝකෙයි හැම කට්ටියම හැම පක්ෂෙම එක වෙලාව දිනන්න වාගේ දිනන්න බෑ ඒක මාරු මාරුවන් එනවා ඒ වගේ සිද්ධ වෙනවා අපි උතුරු නගින පළාතත් වෙන පළාත නෙවෙයි තනි එක්කෙනෙක්ට වැරද පිළියෙලකුණ යව ප්‍රදීප්ස කරා ඒ වගේ පක්ෂත් සමාර වෙලා ප්‍රදීප්ස කරා දේශපාලඥයෝ මාරු වෙවි යනවා ජනතාව එකතන ඉන්නවා මොනද දේශපාලඥයෝ මාරු වෙවි යනවා ජනතාව හැමදාම එකතන ඉන්නවා අදාස අරගෙන අරගෙන ජනත ඉස්සර කාලේ වගේ නෙවෙයි ජනතාවට දැන් හොඳ මේ බුද්ධිමත් තියෙනවා මේ බලාගෙන ඉන්නවා මාති වලින් පේපර් ටීවී අර බලාගෙන ඉන්නවා ඒක නිසා නිකන් ලේසින් මොඩු කරන්නයි බොරු කරන්නයි බෑ අරුන් මම ජයගයි මරන්නකම් මේක ගන්නකම් මේ තියෙන්නේ මේ පණම් කෑෂ් රිසිප් උසාවිය පී කොපි මේ තියෙන්නේ ඩිස්ත්‍රික් මැජිස්ට්‍රේට් කෝට් මල්ලාග මේක ගන්නකම් මමත් දන්නේ රුපියල් 78යි රුපියල් 48යි මෙතන යන්නේ කියලා බී වාර්තාව සර්ටිෆයි කොපි එකක් ගන්න. මම දීලා තියෙනවා මගේ අතින් රුපියල් 3000යි රුපියල් 5000යි රුපියල් 10000යි මගේ අතින්. මගේ වයිෆ් දීලා තියෙනවා ලක්ෂ එකමාරක් එක්කෙනෙක්ට 90000ක් එක්කෙනෙක්ට. නෑ මේක සාමාන්‍ය අනිත් එක මෙයා කිව්වා සමාරු කෝට්ස් වලින් තියෙන නෑ කෝට්ස් වලින් තියෙන ගොඩාක් ටයිම් ගත්තේ. නෑ නෑ මෙයා තමයි මේ කාලයක් වෙනකන් දැන් දෙපාර පාර්ලිමේන්තුවේ ටයිම් ගත්තා. නෑ මේ දෙපාර දෙපාර එකපාරන්නේ දෙකපා හරිද සමාරු අදාස් පිළිගන්න බෑලු සමාරු අය කියන විවිධ අදාස් පිළිගන්න බෑ හැබැයි ප්‍රභාකර නේම නෙමෙයි කිව්වේ මම කියන එක ආපා මම තමයි කියන්න පුළුවන් නේ සෝල් රෙප්‍රසෙන්ටේටිව් ඒ කන්සෙප්ට් නේ TN එකේ we are the sole representative අපි තමයි මොකද සිංහලෙන් ඒකට මොනවද කියන්නේ එකම නියෝජිත කොහමද හැබැයි සමාරු අදහස් පිළිගන්න බෑනේ සුදේ ආ මෙයා කියනවා සමාරු විවිධ අදහස් තියෙන ඒවා පිළිගන්න බෑ කියලා මෙයාම තමයි කියන්නේ හැබැයි මෙයාම තමයි අරක රෙප්‍රසෙන්ට් කරේ තාම කරමින් ඉන්නවා නෑ මේක මෙතන මං ආවේ ඇත්තටම මට එන්න විදිය එන්න ඕනෙත් නෑ ඇත්තටම ආවේ මගේ මිනිසුන්ගේ සැබෑ ප්‍රශ්නේ කියන්න හැබැයි මමත් ඇවිල්ලා දැන් අර මෝඩ වැඩමයි කර කර ඉන්නේ කියලා මට පේනවා අරුන් මං ඔබෙන් ඔබට කියන කාරණා තියෙනවද නෑ තියෙනවා මේ සුදේව මේ සමහර දැන් මම තමයි උසාවියට තියෙනවා නම් වෙන එක්කෙනෙක් එක්ක සම්බන්ධයෙන් නඩුව තියෙනවා නම් කවුරු හරි එක ලෝයර් එක්කෙනෙක් තමයි ඇප්ලයි කරන්න පුළුවන් සර්ටිෆයිඩ් කොපි කරන්න තනි එක්කෙනෙක්ට දෙන්නේ නෑ 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 ළඟදිත් නගර සභාවටත් මේ වැළලුතර නගර සභාව පොලිසිය අතර ප්‍රශ්න තිබුණා ඒකට යනකොට ඒගොල්ලෝ කිව්වා ලෝයර්ගේ ලියුම අරගෙන එන්නේ කියලා මේ නගර සභාව සෙක්‍රටරියට කියලා ඒ ලෝයර්ගේ ලියුම අරගෙන කියලා තමයි තියෙන්නේ ඒක නිකන් නීතිත නිතර නෝමලි ඒගොල්ලෝ ඒ වගේ ක්‍රමයේ තියාගෙන ඉන්නවද ඕන නීතිඥෙක්ව දැන් කතා කරලා ආන්න ඕන සස්පෙක්ට් ඉල්ලන්න පුළුවන් ඕන සස්පෙක්ට් ගේ රිලේටිව්ස් ඉල්ලන්න පුළුවන් එන රෙජිස්ටර් දුන්නා නම් හරි අන්න කියලා දෙන්නේ පොරු තමයි හරි හරි මේ තුමා කියනවා මම පිළිගන්නවා නම් අයි මේකටද මේක ගන්න දාදා ලෝයර් දෙන්න ඕන
සාමාන්‍ය රිස්ටාරට ගිල ලිමක් ලියලා දීලා ගන්න පුළුවන් නම් ඇයි ලෝයර්ට දාදාක් පන්දාක් දෙන්නේ? ඔව් මමම දන්නේ මේ කම්බුණයින් පස්සේ. මේ කම්බුණේ කවද්ද? හරිද? මේ ගිය සුමාන්. හරිද? ඉතින් මෙයාත් දන්නේ. මෙයා දැන් කිව්වේ. මෙයා දැන් කිව්වේ නාර සභාවේ මං ගන්න ගියා නීතිඥෙක් තමයි ගන්න පුළුවන්. නෑ ඒක රිස්ටාර් කියපු කතාවනේ. හොඳයි අපි 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 මේ සාකච්ඡාව නවත්තන්න. මේ සාකච්ඡාව නවත්තන්න. නෑ අරුන් මං අරුන් ඔයාගෙන් අහන අන්තිම ප්‍රශ්නේ. ඔයාගෙන් අහන අන්තිම ප්‍රශ්නේ. දැන් ඔබ මේ සමාජයේ මේ පේන මේ මේ මේක වෙනස් කරන්න ඔබ වෙන පැත්තකට පීනන්න උත්සාහ කරනවා. අපි කියන්නේ උඩුගම් බලා පීනන්න උත්සාහ කරනවා කියලා නේ කියන්නේ. ඔබ එහෙම උත්සාහ කරනවා. එහෙම උත්සාහ කරන අරුණුත් අන්තිමට අර 225 මෙජොරිටි එකේ නවතීද? මේක තමයි ප්‍රශ්න. කවදාවත් නැහැ. ගාල කියන්නම් මෙතන. කවදාවත් නැහැ. මේ මිනිසුට පශාලුස්තා කියන රෂියන් වලින් කියන පශාලුස්තා කියනනම් ප්ලීස් කියලා කියන්න. කවදාවත් මම මේගොල්ලන්ට තර්ජනයක් වෙන්නේ නැහැ. මේගොල්ලන් ඒක තමයි බය වෙලා ඉන්නේ. දැන් අපේ ගොඩට මුං එනවා. ආවම ඉතින් අපිට කම්පිටිෂන් වැඩිනේ නැහැ. ඒ ගොඩේ ගිහිල්ලා අපිට මේකට විසඳුම් හොයන්න බෑ. ඇයි? ඕනතරම් පක්ෂ තියෙනවා රටේ. හැබැයි හොඳට ඩෙවලොප් වෙච්ච රටවල් වල ඕම ඕනතරම් පක්ෂ නැහැ. හරිද? ඕනතරම් පක්ෂණ පක්ෂ දෙකක් තුනක් හොඳට ඩෙවලොප් වෙච්ච රටවල් වල. රටවල් ඩෙවලොප්මන්ට් බලන්නේ ඉරගෙවල් වල, පොලිසි වල, උසාවි වල. මේ තුන ලංකාවේ හරියටද තියෙන්නේ? දූෂිතම ආයතන. මේ තුන තමයි ලංකාවේ නම්බර් 1 දූෂිතම ආයතන. ශ්‍රී ලංකාස් most corrupted public institutions. මම නෙමෙයි කියන්නේ. Transparency International. තව ලෝකේ තියෙන ඔක්කොම මේ අරන් ආවේ. මං එනකොටම අරන් ආවේ මේක UN report එක. හරිද? මේගොල්ලන්ගේ ආයතනවල. දැන් මේගොල්ලන් ඉල්ලන්නේ international නේ ඉල්ලන්නේ. හරිද? ඇමරිකා අවුරුදු 60 ICT පිටිපස්සේ රටක්ම නැති රටේ තමයි ඉල්ලන්නේ. Welcomes the recognition by the government of Sri Lanka that accountability is essential to uphold the rule of law and to build confidence in the people of all communities of Sri Lanka in the justice system. ඊට ටික දෙන්න කියවන්නේ. එතකොට ශ්‍රී ලංකාවම පිළි අරන් තියනවා අපේ සිස්ටම් එහෙම නැහැ කියලා. ඉතින් ඒ සිස්ටම් ඇතුලේ මම වින්දානේ, මම පෙවුනනේ, මං දැක්කනේ, මට ගැව්වනේ, මට නඩු දැම්මනේ. මෙයාගෙන් අහන්න දවසක් කර ඉරේ ගිහිල්ලා තියනවද කියලා. මම දන්නේ නැහැ. සමහරට කියන්න ඇති මං ගිහිල්ලා ඉන්නවා කියලා. ගියා කියලාත් කියන්න ඇති. මම දන්නේ. අපි එතන සාකච්ඡාව නවත්තනවා. කොහොමද මේ පොලිසියේ මේ නතරෙන්ද පොලිසියට කොච්චර පාරක් මාගේ මේ දත් කඩලා තියෙනවා, 4th floor එකේ ඉඳලා තියෙනවා, රිමාන්ඩ් එකේ ඉඳලා තියෙනවා. මම ඇව්වේ මෙයා ඉරගෙදට ගිහලා. හරිද? ඒ වාග්යයි මම ගිහලා තියෙනවා. ඒක නිසා මම ඇව්වේ ඉරගෙදට. පොලිසිය අදලා තියන්නේ උන්ට. හරි. හරිද? මේ වචනම පාවිච්චි කරන්න. නෑ නෑ අනිත් එක තව මේ වචනම පාවිච්චි කරන්න. ලෝකේ ලෝකේ මෙයාගේ වචන අර පල්ලෙ ඉන්න එක භාවිතා විදියට මම ඇව්වේ ඉරගෙදර ගිහලා. ඒක තමයි මං කියන්නේ. පොලිසිය අදලා තියන්නේ උන්ට. ඉරගෙදර අදලා තියන්නේ අපිට. සුදේව තව මගේ එකක් කියන්න ඕනේ. ලෝකෙන් රටවලින් 200ක් නම් ශ්‍රී ලංකාව තියෙන්නේ දූෂණ අරව මෙවට මේ 100ක් පල්ලෙයා තමයි ඉන්නේ. පළවෙනි රටේ නෙවෙයි පළවෙනි 10ක් 25ටත් නෑ. ඒක දූෂණ මොකුත් නෑ කියලා කවුරුත් කියන්නේ නෑ. අධිකර ජාතිපතිතුමාත් කියනවා. ඒක නිසා මමත් ඒ සම්බන්ධයෙන් උත්තර දෙන්න ඕනේ. හොඳයි අපි අද ජනාධිපතිතුමා කියනවා අද මම දැක්කා ඔයගොල්ලන්ගේ ටීවී එකෙන් දැක්කා කියනවා මේ මේ චේන්සෝ ටික ඇවිල්ලා මේ මේවා කරන්න රෙජිස්ටර් කරන්න ඕනේ. ඕක අපි හැමතැනම කතා වෙනවා. අපි කිව්වා ගස් කපන එකටනේ මේ රටේ සල්ලි දෙන්නේ. පඩි දෙන්නේ ගස් කපන එකට. ගස් තියෙන එකට දෙන්නේ නැහැනේ. හරක් අදන එකව නිකම් චාටර් විදියට තමයි සමාජයේ අපේ සීයා හරක් අදනවා. හරිද?
අඩු කුලේ කියනවා. හරිද? බල්ල දෙකක් අදාල පාරේ අරන් යන්නේ. ඌට තමයි ගරුත්වය දෙන්නේ. ඒකනේ මේ සමාජය. ඉතින් ජනාධිපතිතුමාට වෙන්නේ චේන්සෝ ටිකට සීල් ගගා ඉන්න තමයි. හොඳයි. කතා කරනවා නම් අපිට එළි වෙනකන් ඔස්කනම් කතා කරන්න. එළි වෙනකන් නෙමෙයි. ඉතින් මට මිනිස්සු කියනවා අම්බුනාම ඔක්කොම ටිප් කරන්න බලනවා කියලා මම. එච්චරද තියෙනවා ඉතින්. මම ඉරගෙදර මාස 10ක් හිටියනේ. දෙදෙනාටම ස්තුතිවන්ත වෙනවා මේ සාකච්ඡාව වෙනුවෙන් යාපනයේ සිට පැමිණ අපිත් එක්ක සාකච්ඡා කරාට. කොළඹද යාපනයේද කියන එක දුර නෙමෙයි ප්‍රශ්නේ. ඔය දුර තමයි ප්‍රශ්නේ. ඔය දුර තමයි ප්‍රශ්නේ. ඔය දුර දුරක් හැටියට හිතන එකයි ප්‍රශ්නේ අරුව. නෑ නෑ නෑ. ඔය දුර දුර ඔයා කොල්ලිපිටි පොලිසියට යන්න. කොල්ලිපිටි පොලිසිය ගාලා තියෙනවා පොලිස් කියලා ගාලා P polite O obedient I intelligence L loyal. ඕම ගාලා තියෙනවා. බම්බලපිටි වෙල්ලවතෙත් ගාලා නැහැ. ඕක කොල්ලිපිටි පොලිසිය ගාලා තියෙන ඉංග්‍රීස වලින්. සිංහලත් ගාලා නැහැ. අයියේ. කොල්ලිපිටි පොලිසියට එන්නේ සුද්ධෝ. හැම සුද්ධෝගේ කේස්ම එතන තමයි වෙන්නේ. ඕක බම්බලපිටි ගාලත් නැහැ. වෙල්ලවත ගාලත් නැහැ. කිලෝමීටර් 400ක් ගිහිල්ලා තමයි යාපනේ. යාපනේ ගායිද? ගායිද? එච්චරයි ප්‍රශ්නේ. ওই ප්‍රශ්නේ අඳුනාගත්තා නම් 50% ප්‍රශ්නට උත්තරේ අරන් ඉවරයි. භාෂා ප්‍රශ්න. Yes. පැහැදිලිවම. සාකච්ඡා කරන්න තවත් ඉතුරු කරලා තමයි මේ සාකච්ඡාව නවත්තන්නේ. තවදුරටත් සාකච්ඡා කරන්න පුළුවන් නම් වෙනවටත් සාකච්ඡා කරනවා. සූතිවන්ත වෙනවා දෙදෙනාටම සහභාගීත්වය සම්බන්ධයෙන්. හිතවතුනේ රැඳී සිටට සූති රටේ ප්‍රශ්න ඔබේ ප්‍රශ්න සාකච්ඡා කරන්න සලකුණ හැමදාමත් වේදිකාවක් වෙන්නේ රැඳී සිටට ඔබට සූතිවන්ත වෙනවා. අපි නැවතත් ලබන සතියේ ඔබේ ප්‍රශ්න කතා කරන්න හමු වෙනවා. සූති.